पहले नमस्कार किया था।
හොල්මන් කරවන්න පුළුවන්. වෙන කිසිම ක්‍රමයක් නැහැ. දැන් මේ මම කැම කිලෙක්ටම කියන දේ තමයි ඔබ ඔබේ මමත්වය ගැන පරීක්ෂාවෙන් ඉන්න. මොකද ඔබ වැඩි වෙච්ච වෙලාවට ඔබයි අනිත් අය ඔක්කොම අවුලකටපත් වෙනවා. ඔක ඔක ඔබ තේරුම් ගත්ත වෙලාවට ඔබ ඉතාම සතුටින් ඉන්නවා. දැන් උදාහරණයක් වශයෙන් කාටවත් මමත්වය නැති කරන්න බෑ. ඒ නැති කරන්න බැරි. එහෙම දෙයක් නැහැ. මමත්වය කියලා එකක් ඇත්තටම නෑ. දැන් ඔබට පුළුවන් ඔබේ හේවණල්ල නැති කරන්න. කාට හරි පුළුවන් සාගරී හේවණල්ල නැති කරන්න. දැන් කෙනෙක්ට තේරු කවුරු හරි ආවිල කියලා හේවණල්ල මහ වදයක්. හේවණල්ල මහ විශාල වදයක්. ඒතර ඒක මොකද කරන්නේ? කඩුවක් තරම් හේවණල්ල කොටනවා. නැති වේද? එළවස්සේ ඒ ගිනි ගොඩක් ගහලා හේවණල්ල උඩ එයාම ගිනි තියා ගන්නවා. නැති වේද? ඒ නිසා මමත්වයට කවුරු බය වෙන්න ඕනෙත් නැහැ. නැති කරන්න යන්නත් ඕනේ නැහැ. එකයි තියෙන්නේ ඩෙන්ටිෆයි කරන එක විතරයි. ඒ කියන්නේ මොකද්ද මන් දන්නේ සිංහල කියලා හඳුනා ගන්න. මොකද්ද කරන්නේ? මට ඒ වගේ වචන කිව්ව සිංහල පොඩ්ඩක් අමාරුයි. හඳුනා ගන්න තමයි තියෙන්නේ. නැත්තම් ප්‍රේමතුන් මොකද වෙන්නේ? නැත්තම් මේ පෙර මමත්වයේ කියලා දැන් මේක බරපතල වරදක් වගේ පෙන්වලා තියෙනවා. බරපතල වරදක් තමයි. ඒක අඳුර ගන්න බැරි වෙච්ච එක මේක ඉවත් කරන්න යන්න එපා අවදාත. ඒක ඉවත් කරන්න බෑ. ඉවත් කරන්න යන්නේ මමත් ඒ වැඩි වෙනවා. ඒ ඉවත් කරන්න ඕන කාටද? තමන්ට නේ. කාටද ඉවත් කරන්න ඕන? තමන්ට නේ. එතකොට ඒක වැඩි වෙනවා. වැඩි වෙනවා. දැන් බල්ලෝ ගියාම කන්නාඩි ගාවට මොකද කරන්නේ? බුරු. බල්ලෝ ගියාම වතුර වලවල් ගාවට ඇයි මිනිස්සු බුරන්නේ නැත්තේ? දැන් මිනිස්සු කන්නාඩි ගාව පුරන්නේ. ඇයි මිනිස්සුන්ට කන්නාඩි වැටනේ වනල්ල පිළිබඳ අවබෝධයක් නැහැ. මල්ලොන්ට ඒ අවබෝධයක් නැහැ. හැබැයි මිනිස්සුන්ට මමත්වය පිළිබඳ අවබෝධයක්. ඒ නිසා මමත්වය රැකගන්න මොකද බල්ලෝ වගේ පුරනවා. බල්ලෝ ඔබ අතර වෙනස තියෙන්නේ වනල්ලෙදි විතරයි. මමත්වයේදී බල්ලෝ ඔබයි නැවත සමානයි. දැන් අර බල්ලාර බල්ලට ඇටැක් කරනවා. දැන් මම මෙතන කාගෙන මමත්තර ගහවෝ එයා මොකද මුලින්ම කරන්නේ? එයි යාවි නිවන් දකින්න ඊට පස්සේ ඒක අත්තරල මට ඇටැක් කරනවා. ඒකද මේ කරන්නේ? දැන් මෙතන ඉවසගෙන ඉන්නවා. සමහර බල්ලෝ විතරම මට වඩා ධර්මකෙක් කියලා නකුත් පිටිපස්සට ගහලා බල්ලොන්ට තියෙනවා මේ ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වලට වඩා පුළුවන්. එයි මම එහෙම කියන්නේ. දැන් බල්ලෙක් තේරුම් ගත්තට පස්සේ මේ බල්ලත් එක ඇටැක් කරන්න බෑ කියලා ඌ නැට්ට පිටිපස්සට ගහලා පහත් වෙලා ගේම ඉවර කරගන්න. මුලින් කෑ ගැහුවා පස්සේ තේරුම් ගත්තා මූට ඇටැක් එක හරියන්නේ නෑ. හැබැයි ලංකාවේ മന്ത്രിවරු මොකද කරන්නේ? තේරුම් බැරුණත් මොකද වෙන්නේ? බුරට පය දෙකක ඩිස්කෂන් එකේ යනකම් බල්ලන්ට තියෙන ප්‍රඥාව නෑ. දැන් මිනිස්සුත් එහෙම තේරුම් ගන්න. එතන අපේ මේ මමත්වය අපි තේරුම් ගත්තේ නැතුවත් අපි ඇති වෙන්න පුරනවා. එයාව පරිස්සම් කරගන්න. සබ්දාර බල්ලා හදන්නේ එයාගේ කොටසට මොනක් හරි අවුලක් වෙයි කියලානේ. ඒ නිසා එයා පරිස්සම් කරගන්න තමයි ඒ කරන්නේ. වෙන මොකකටවත් නැත්තත් නෙවෙයි හොනල්ල පිළිබඳව අනුබෝධය නිසා. එතකොට මිනිසුත් එහෙම තමයි. මිනිසු තමන් සාමියා ආරක්ෂා කරන්න හදන්නේ වෙන මොකටවත් නෙවෙයි තමන් නැති කියන බයට. නැතයි මහත්යවරුණට අවුල නැහැ. තමන් නැති වෙයි කියන බයට තමයි ඔක්කොම හතර වටේම ගානට බැඳලා තියාගන්න හදන්නේ. දරුවෝ රැක ගන්න හදන්නේ දරුවන්ට තියෙන ආදරයට නෙවෙයි. දරුවෝ නැතුව තමන්ට ඒ දුක තමන්ට අවුලක් නිසා. එතන ගියාට පස්සේ මේ ගෙවල් දොරවල් තියාගන්න හදන්නේ ඒවට ආදරයට නෙවෙයි. මොකද ඒව නැතුව තමන්ට අවුලක් නිසා. තමන්ගේ අර කොටසට ආ වෙන බල්ලෙක් ආවත් හරි ඔගේ වැඩල්ලා මූ දැක්කොත් හරි බල්ලෙක් පුරන්න ආසේ මිනිස්සු තම මොකද වෙන්නේ? තමන්ගේ මමත්වේ රැක ගන්න ඇති තරම් ෆයිට් කරනවා. ඒක ෆයිට් කරන්නේ ඇයි? ඔහු මමත්වය පිළිතුලින් ඔහු පීඩා විඳින බව දන්නේ. අනිත් එක ඔහු මමත්වය අර මොකද්ද කියලා තේරුම් අරගෙන
මංගුණ මමත්වය අයින් කරන්න බැහැ කියලා. මමත්වය එක එක අඳුර ගන්න විතරයි උළු අයින් කරන්න බැරි අය මමත්වය එක එක ඇත්තටම නෑ යම් දෙක හේවණල් ඇති වෙන්නේ. හේවණල් මොකද ඇති වෙන්නේ? අන්ධකාරයක් තියෙනවනම් ආලෝකයේ තියෙනකොට ඒ අඳුර දුරන ආලෝකය ආවන් පස්සේ ආලෝකය ශරීරය හරහා යන්න තුනම මොකද වෙන්නේ? අනිත් පැත්තට ආලෝකය යනදී ඒ තුළ හේවණල්ක් නිර්මාණය එතන මොකද වෙන්නේ? ආලෝකය අඩු වැඩි වෙනකොට හේවණල් ලොකු වෙනවා. දැන් අපි ඉස්සර මතකයි අපි ලොකුම හේවණල් තුරනවා පොඩි කාලේ. දැන් අපි ආලෝකයට එහෙම ඇදිනකොට අපි ලොකු දිග හේවණල් හැදෙනවා. එතන එතන අනිත් කෙනා ඊටත් වඩා දික් කියලා බලනවා. ඈ මේ මිනිස්සු අරියාසෙන් ලොකු හේවණල් ඉන්න. එතන නමත දවල් 12 වෙනකොට හේවණල් ලොකුක් වගේද? හැබැයි තාමත් හේවණල් අඳුරගෙන ඇයි තියෙනවා. තාමත් හේතු හද නිසා හේවණල්ල හට ගන්නවා. එතන මේ පිටනතුට සමාන හේවණල් ලොකු වෙන වෙලාවට නම් අඳුර ගන්න පුළුවන්. සමාන පොඩි වෙන වෙලාවට අඳුර ගන්න බැරි වෙයි. ඔය කිසිම දෙයක් නැති තැන අඳුර ගන්න හරි අමාරුයි. එතන පිටනතුනි හේවණල්ල කියන එකක් ඇත්තටම නොපවතිනවා. එනමුදු අපිට පවතිනවායි කියලා දැනනවා නම් ඇයි ඒ දැනන සාධක මොනවද? දැන් හේවණල්ල වටින ආලෝකයේ යම් කිසි පුද්ගලයෙකු ඉන්න නිසානේ. එතකොට ඒ සාධක මොකද්ද? දැන් මේ පිටුනොත් කුංචි කාලේ ඉඳලා තියපු මේ සාංශාරික දැනුමක් අපේ මනසේ පවතිනවා. ඒ ගැන විද්‍යාත්මක ප්‍රශ්න අහන්න එපා. මොකද අහන්න එපා කියන්නේ ඒක ගැඹුරු කතාවක්. අපේ මේ ශරීරය තුළ සංඥා පවතිනවා. නිත්‍ය වශයෙන් පවතින්නේ ඇතිවෙමින් නැතිවෙමින් ප්‍රත්‍යවෙමින් පවතිනවා. මම ඒක ඉතින් එහාට අහන්න එපා. අහුවොත් මොකද ඔබට නිවන් දකින්න නෙවෙන්නේ ඒකව යන්න පුළුවන් මරණ ප්‍රම. එතකොට මොකද වෙන්නේ? අපිට අපි කුංචි කාලේ ඉඳලා අපිට දෙමාපියෝ සමාජය එතරින් ගියාට පස්සේ ගුරුවරු විවිධ නම් උගන්වලා තියෙනවා. මොනවද උගන්වලා තියෙන්නේ? විවිධ නාම උගන්වලා තියෙනවා. දැන් උදාහරණයක් හරියට මේකට වීදුරුව කියනවා. තාම මොකද්ද මේකට කියන්නේ? ග්ලාස් කියලා කියනවා. තාම මොකද්ද මේකට කියන්නේ? දෙමළෙන් තව එකක් කියනවා. ඉතින් ඔයා අගන්නවයි කියලා දීලා තියෙනවා. ඉතින් මෙයාට ධර්මශාලාවක් කියනවා. බුදු පිළිම කියලා කියනවා. මහා පොළව කියලා කියනවා. ගස් කොළන් කියලා කියනවා. ඔගේ නම් කීයක් විතර ඇති දැන් ඇතුලේ? දැන් බැලුවනි ඒක කියලා ගන්නවනේ. ඇඟ ඇතුලේ ඔවා ප්‍රත්‍යවේ කොච්චර විතර ඇද්ද? කොච්චර ඇතුලට දාගත්තේ? කොච්චර විතර ඇද්ද? සංඥා කොච්චර විතර ඇද්ද? දැන් මේ අපි මේ හේව මෙයාගෙන මොකද්ද කියලා? ඒ මොකද්ද කියන්නේ? ඇයි දන්නේ? අපි දන්නවනේ. තන බින්නතේ ওই වගේ සංඥා තියෙනවා. ඒ සං දැන් අර ඒ සංඥා මොකද වෙන්නේ? ගබඩා වෙලා තියෙනවා. ඒවා ඊට පස්සේ මොකද වෙන්නේ? ඒවා එක එක ඒවට එළියට එනවා. මනසට එකතු වෙනවා. මොකද එක දෙක දු වෙන්නේ? අදාළ එකක් ආවම අතුලෙන් මේක දෙනවා. මේක පෙන්නකොට කියනවා මේක තමයි. අරක මේ අහනකොට කියනවා මේක තමයි. මේක බලනකොට කියනවා මේක තමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? අරම එනවා නේද? දැන් මේක පෙන්නනකොට මොකද කියන්නේ? මම පෙන්නනකොට මොකද කියන්නේ? ඈ? පාසල් දුවලා කුරසියක් දානවා මොකද කියන්නේ? ඊට පස්සේ කහපාටද යටට ඇඳලා උඩට නිකන් නූල් ටිකක් දාලා මෙහෙම ගහලා තියලා තියනවා මොකද කියන්නේ? ඔයෙන්නේ? එතනමනේ වෙන එතනින් යහට පස්සේ ඔළුවට කප් එකක් දාලා අල්ලා කියනවා මොකද්ද වෙන්නේ? රයිද බලන්න කොච්චර තියෙනවද? කුණුහරුපක් කියන. එතන මොකද්ද වෙන්නේ? ඔය විදියට මිනිස්සු ඉතින් ඇත්තට මම කවුද? මම කවුද? මම මායා කාරි. මනස ලෝකෙට බැහැ මායාකාරී.
මම තමට නම් ගොඩක් කියන්න බෑ නේ මේකට. නම් ගොඩක් කියන්න විදිය? මම ලා කසාද බැලුවොත් මට මොකද කියන්නේ? රසදරනවා එතකොට මොකද වෙන්නේ හිත මාවල දෙනවා මෙන්න මේකේ නම මෙන්න මේකේ නම මෙන්න මේකේ නම හැබැයි ඔයලා දැකපු දෙයක් නෑ ඒක එනවා මේක එනවා අර එනවා තුන එකතු වෙනවා අන්න ඊට පස්සේ මැවෙනවා කවුද මම කියන්නේ එවනල්ල ඔය තුනේම එකතු එතකොට දැන් ඔබට කොහොමද නම් මේකෙන් අයින් වෙන්න තියෙන්නේ දැන් මිනිස්සු එතකොට හැමතිස්සේ මොකද වෙන්නේ අපේ දැනුමම කියන්නේ මොකද්ද අපේ මමත්වේ නිර්මාණය. යමෙක් ධර්මය අවබෝධ කරා ඊට පස්සේ මේ ඔළුව හිස් වෙනවා. ඔළුව පොරයක් බවට පත් වෙන කිසිම බරක් නැහැ. කිසිම බරක් ධර්මයේ අඩක් අවබෝධ කරන ඔළුවේ භාගයක් හිස් වෙනවා. රහතන් වහන්සේලා ඔළුවක් නැහැ. මුනිවරුන්ට ඔළුවක් නෑ. තියෙන පාරිශුද්ධ හදවතක් ඉවරයි. මොකද පවතින්නේ? පාරිශුද්ධ හදවතක් තියෙනවා. ඔළුවක් තිබුණොත් අවුල් වැඩක්. අය අවුල් වැඩක් එන්නේ. හැමතිස්සේ ඒවා අපි ඔළුවට යටින් තමයි හાર્ට් එක තියෙන්නේ. හැමතිස්සේ මොකද වෙන්නේ? අර දැනුම දාලා හදවතට හදවත අපිට සුදු කරනවා. හදවත මේක තනිකර කම්පියුටරයක් වගේ තමයි. මේෙන් ගහලා මට අරේ පෙන්නනවා. එතකොට පින්නතුනි ඔය අපි ධර්ම වෙනු පැහැදිලි කරන්න පුළුවන් නම් අයිති ගැඹුරට යන්නේ එතකොට ඔයගොල්ලෝ ගොඩාක් තියෙන කියලා දෙන්න වෙනවා. එතකොට මොකද ඒක ඔයගොල්ලෝ ඉන්නා හලත්තම හොඳට වැඩි. ඒක මොකද්ද කරන්න තියෙන්නේ? ඒකයි මම කියන්නේ දැනුම සත පහකට වටින්නේ කියලා මිනිස්සු අපහසුතාවයට පත් කරනවා. විතරයි දැනුම හැම තිස්සේම මනසට එකතු වෙමින් ඒ දෙක එකතු වෙමින් මවත්වයක් නිර්මාණය කරන මිනිස් ඔබට අහු වෙනවා. ඔබලා මුළු ජීවිතේම දුක් විඳිනවා. මුළු ජීවිතේම මොකද කරන්නේ? එතන ඔය දුක් විඳිනකොට ඔය දාපු ඒවා දෙපැත්තකට මනස කතා කරනවා. මොකද කැමති කියනවා අකමැති. රබුල ලෝකෝත්තර වෙන්න ඕන නම් මොකද්ද කරන්නේ? අනාත්මය අවබෝධ කරගන්න ඕන නම් මොකද්ද කරන්නේ? ආත්ම විරහිත භාවය දරගන්න ඕන නම් මොකද්ද කරගන්න තියෙන්නේ? මනසට දැනුම එකතු වෙනකොට මත හරින් තියෙන්නේ. මනසට දැනුම එකතු වෙනකොට මොකද්ද කරන්න තියෙන්නේ? ඒක එක්ක දැක්කොත් දැක්කා විතරයි. එච්චරයි. ඉන්නේ හරියන්නේ. දැන් මේ මෙහෙ දකින්නකොට මේ බෝඩ් 100 ගන්නට මවනවා. මේක හරියද? හරිනේ. මේක හරියද? හරිනේ. මේක හරියද? හරිනේ. එතකොට දකින්නකොටම මොකද වෙන්නේ? මේ දෙක එකතු වෙනකොටම අතහරිනවනම් පවත්තේට ඒ වැඩල්ලට නිර්මාණය වෙන විදිය නැතුව යනවා. ඒ වැඩල්ලට නිර්මාණය වෙන විදිය නැතුව යනවා. හැබැයි ඔබ දිගින් දිගට මේ ඒ දීපු එකට බෝඩ් අල්ලල්ලල්ල යනවනම් අන්න ඒකට බුදුන් වහන්සේගේ ප්‍රපංච ධර්මය ඇති ගන්න හරි කියලා. මොකක් කරනවද? හේවණල්ල එන්න ලොකු වෙනවා. ඔබට හිතා ගන්න බැරි මට්ටමට පත් වෙනවා. ඔයරම ගබ්සා කරන ක්‍රමයක් තියෙනවා. මොකද්ද? ගබ්සා. ඒ ගබ්සාව අනුමත කරගන්න. ඒක පවුනේ. කොහොමද ගබ්සා කරන්නේ? මොකද ගබ්සාව කියන්නේ? එලියට එන කලින් මරලා දාන්න. එයා නබෝ සංස්තේරෙන්නේ අන්නේ. ඔබේ සිතුවිලි
දැනුවත් එකතු වෙනකොට මොකද කරන්නේ? අත්තරලා දාන. ඉවරයි. උපාංගේ ගබ්සා කරලා දාන. එහෙම කරගන්න බැරි වුණොත් ලොකු වෙනවා. උඹලම මරලා දාන. හරියට. කවුද? සීගිරිය හරි. කාසුස. පරිවේ කවුද? ඒක තාත්තා මරුවා වගේ සිද්ධියක් සිද්ධ වෙනවා. අජාසත්ත මොකද කරේ? බිම්බිසාර රජු කරේ උපංගිය මරා දැම්මනේ. බිම්බිසාර රජුට මැරෙන්න වෙන්නේ. එයා මිනිස්සු ගබ්සා කරන්න එපා. මේ පුංචි පිටා සිතුවිලි ගබ්සා කරන්න. මොනවද ගබ්සා කරන්න ඕන? සිතුවිලි. එතන මේ පිටතට ඔය ගබ්සාව කරගන්න බැරි නා. මොකද ඔබ අනිවාර්යෙන්ම ඒ සිතුවිලි නිසා විශාල අසහනයකට පීඩණයකටපත් මිනිසුන්ට කරාන දොඩ සිතුවිලි ගබ්සා ගන්න. හැබැයි මිනිසු කරේ මාංශයක් ගබ්සා කරන්නේ. චිත්තයක් එක්ක. එතකොට හොඳට තේරුම් ගන්න. එතකොට පින්නතුනි ඔන්න ඔය විදිහට අපි අත්හරිනවා නම් එයාට මමත්වයට හැදෙන්න මමත්වයේ නිර්මාණය වෙන්න කිසිම ඉඩක් මනසේ නැහැ. යම් අවස්ථාවක 100%ක් නොබෝධින අවස්ථාවක් වෙනවා. අන්නේ වෙලාවට සත්‍ය අවබෝධ වෙනවා. මොකක්ද අවබෝධ වෙන්නේ? සත්‍ය අවබෝධ වෙනවා. එතන ඔබට සත්‍ය අවබෝධ වෙන්නේ හිතන්න යන්න එපා. ඒ හිතන්න ගියොත් ඒක අවබෝධ කරන්නේ දැන් සත්‍ය අවබෝධය කියන්නේ මිනින්නේ. වචනය. එතකොට මේ වචනේ කියන බෝඩ් එක. ඒකයි හිත එක තුනම මම නිර්මාණය කරන්න මමත්. ඒ නිසා සත්‍ය අවබෝධ වෙන වෙලාවක අවබෝධ වෙයි. ඒක නිවන් දකින වෙලාවක නිවන් දකි ඒක වැඩන්නේ. ඔබට කරන්න තියෙන දේ මොකද්ද? මම මේ දවස්වල කිව්ව භාවනා ක්‍රමෙන් තමයි ලේසි ක්‍රමෙ. මොකද්ද? ඉත දිහා බලන්න. බලන් ඉන්නකොට ඉත අයින් වෙනවා. බලන් ඉන්න සිහිය නැත්තම් දිගින් දිගටම දිගින් දිගටම ඔබ නිර්මාණය කරනවා. ඔබට හොයා ගන්න බැරි වෙනවා. ඔබට වෙන මොකෙත් කරන්නේ නැහැ. ඔබට තියෙන්නේ සම්පූර්ණ අවධියෙන් ඉත දිහා බලන් ඉන්න එක. අස් දෙක වහව මේක ටිකක් ලේසි. අස් දෙක වහව මේක ටිකක්. එතකොට මොකද හොඳට හිත දාන දැන් මෙතන බලපුවා ඉන්නවනම් තේරෙනවා. හොඳටම සිතුවිල්ල එනකොටම අඳුර ගන්නකොට මේක මොකද වෙන්නේ? ඒක එතන විනාශ වෙනවා. අඳුර ගන්න බැරි වුණා. ගෙදරත් මතක් කියන්නේ මහත්යත් මතක් කළා ඔක්කොම මතක් කළා නැගිටලා වතුරක් බීලා ටොයිලට් උ ගිහලා අයිත් ඇවිල්ලා තමයි ඔක්කොම කරා. කෝල් එකක් දීලා අඳුර ගන්න බැරි වුණා. එහෙනම් උපංගේ ගබ්සාව කරගන්න බැරුවොත් එහෙම වෙනවා. ඉතින් මුලදී එහෙම තමයි. මුලදී කිසි දෙයක් දන්නේ නැති වෙනකොට මොකුත් පෙති ගන්න නැහැ. ඉතින් ඔහේ යනවා. අන්තිමට වෙනවා. පස්සේ දන්නොත් සිස්ටම් එක මොකක්ද කියලා. එතකොට ඉවරයි. එතන පිළිතුරු අන්නේ වගේ තමයි. දාර්ථේ කවය යන ගමන. එතකොට කිසිම විලාවට ඔබ ඇතුළට දාගත්ත දැනුමට කිසි විලාවක මනස ඉඩක් දෙන්නේ නැහැ. මනස අපිරිසුදු කරන්නේ. එතන මනසේ පාරිශුද්ධත්වයේ ටික ටික පත් වෙනවා. ඉදිරියට උපදින සිත් පරම්පරාව එන්න එන්න පාරිශුද්ධ භාවයට පත් වෙනවා. ඒකයි බුදුන් වහන්සේ දේශනා කරේ මනුස්සයෙ උපදින වෙලාවේ චිත්තෙක පබසර මිදන් වික්කවේ චිත්ත. ඇත්තටම උප්පත්තියදී හිත ප්‍රබහසර ඒක අපිරිසුදු වෙන්නේ උපක්ලේශේ එහෙම කියනවනේ. ඒක අපිරිසුදු වෙන්නේ මේ පංචේන්ද්‍රියයන්ගෙන් එන දැනුම. ඒකයි මම කියන වැඩිහිටි භාවය කියන අපිරිසුදු භාවයක් කියන්නේ ඔන්න ඕකයි. ඇයි? ඒ තරම්ම දැනුමට වාල් වෙනවා. ඒ තරම්ම දැනුමට වාල්. ඉතින් කාලයක්ම චිත්තය පිරිසුදු කරගත්තට පස්සේ දැනුමෙන් මොකද වෙන්නේ? දැනුමට තියෙන වටිනාකම සත පහකට වැඩකට නැති වෙලා යන මනසට. එතකොට හිතට ආවට හිතට කිසි බරක් නැහැ. ඒක ඔලොක්කොම හිස්. ඔලොක්කොම හිස්. හිත හරි සැහැල්. දර ඔබ බය වෙන්නේ මොකද්ද? එතකොට මම කොහොමද ඩිමෙන්සියා හැදෙන්නේ? බය වෙන්නේ බයක මොකොත් නැහැ. බුදුහාමුදුර ඩිමෙන්සියා හැදුන්නේ ඒ බුදුහාමුදුර හොඳට මතකයි. අපදයන්ම එනමුදේ කිසිදු මතකයකට කිසි වටිනාකමක් මනසේ
ඒක බුදුනාහේ වඩාල සම්පූර්ණ මඳුර ගෙනිවනයි. හේවනල්ල නිර්මාණය වෙන විදිහ සම්පූර්ණ මඳුර ගෙනිවනයි. අත්‍යව වෙන්නේ මතකයට ඔබදී වටිනාකම මනසයි කරන. ඒක තමයි වෙන්නේ. හිත පිරිසුදු වෙනකොට මොකද වෙන්නේ? පාරිසුදු චිත්තය වෙදී මතකයේ සත පහකටවත් ගණන් ගන්න තියෙනවා. බුදුන් වහන්සේගේ චිත්තය තමයි පාරිසුදු. දැන් ඔයගොල්ලෝ ළමයි එනවා. ළමයි ආවිල්ලා හිට මම දේශනේ කරාම ඒගොල්ලෝ එච්චර මගේ ප්‍රශ්න අහන්නේ නැහැ. ඒයි ප්‍රශ්න අහන්නේ නැත්තේ. ඔයගොල්ලෝ ආවිල්ලා බලන්න. ඒගොල්ලෝ එච්චර සංඥා වඩා හැබැයි ඔහෙලගේ වයසට ආවිල්ලා මම මෙතන ආවොත් උඹට වෙඩි තියනවා. අයි ඒවට ඔහෙලොන්ට ගන්ස් දීලා ඉවරයි. ඒ ඔක්කොම ඔහුගේ ඇතුලේ තියනවා. ඒව ඩිග්‍රී වල ඉනම් කරලා තියෙන මේ ගන්න එක මේක මේකේ මුටස් ගාලා යනවා. ඒක තමයි විශ්වවිද්‍යාලයේදී කප් එක දානවා කියන්නේ ඕක දාලා කියනවා දැන් බප් පොරක් දැන් ටිකක් උඩින් ඵලයක් අදයි කිය අපේ එළියට ආව මේ නිමාන්තක උපවාසලා කායක විශ්වවිද්‍යාල වහන්න මේ කියලා එතන මොකද වෙන්නේ එතන මිනිස්සු හැරෙමින් ජීවත් වෙනවා මිනිස්සුන්ට ඊගෝ එක නැත්තම් මිනිස්සු හැල්ුවේ කිසිම මානසික ලෙඩක් හැදෙන්නේ නැහැ. කිසිම මානසික ලෙඩක් හැදෙන්නේ නැහැ. මානසික ලෙඩ හැදෙන්නේ දැනුමට වටිනාකම තියනවා විතරයි. සංඥා පද්ධතියට වටිනාකම තියනවා විතරයි. එතකොට ඔබ බුදුන් වහන්සේ පාළි කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා. මොකද කියන්නේ? පංච උපාදාන. උපාදානයේ තියෙන ස්වභාවය තමයි වටිනාකම කියන්නේ. ඒක ඉවරයි වුණාම වැඩක් නැහැ. ඔහුගේ ජීවිතේ නිශ්චල නිර්මල සතුටෙන් පිරුණ මානසික කිසිම ආතතියක් නැති පාරිශුද්ධ ජීවිතයක් බවට පත් වෙනවා. පාරිශුද්ධ ජීවිතයක් බවට පත් වෙනවා. ක්‍රමේ වැඩ පැහැදිලි වෙන්න ඕනේ. ක්‍රමේ ලේසි. හැබැයි ඔබේ ඇතුලේ තියෙන දැනුමේ වටිනාකම ඔය ක්‍රමේ කරන්න ඉඩ දෙන්නේ නැහැ. හොඳට බලන්න. දැන් මේ සතිය ඔයාලට හොඳ ජීවිතයක් ලැබෙනවා මේ ධර්මයේ කෙරේ. මේ සතියේ සතියේ යනකොට බයින බින්දුවට බැලලා ඉද දැනුම ඇවිල්ලා උඩ වෙලා ඊගෝ එක වැඩි කරලා ඔහෙර නැවත් ඔහෙලගේ මතයක් හදා ගන්න. නැවත හදා ගන්න. දැන් මේ රාස් ටික හරි ක්‍රමෙත් හරි ඔක්කොම හරි දැන් තේරෙනවා වගේ ඉන්නවා. ඊළඟ මොකද වෙන්නේ? නැවත මොකද වෙන්නේ? දැනුම එනවා ඉස්සරහටයි මනස අපිරිසුදු කරලා. මනස අපවිත්‍ර කරලා නැවත බල්ල වගේ පුර පුර ඉන්නවා. එවන විදක්න දක්න විට පුරනවා. මේ දවස්වල මොකද වෙලා තියෙන්නේ? මේ දවස්වල මම විසින් ඔබේ හේවනල්ල මා මත දරාගෙන සිටි නිසා පුරන්න නැතුව ඉන්නවා. මම අයින් වෙලා ගියාම අයිත් හේවනල්ල මත වෙනවා. ධර්මයේ වචන වලින් කරන්නේ හරියට තේරුම් යනකොට ඔබ වැටලා ඉන්න යකඩ පෙට්ටියක් ඇතුළත ධර්මයේ විසින් යකඩ පෙට්ටිය දරාගෙන ඉන්නවා. අයි තමයි මේ ධර්මයේ මතක නැති වුණාම මමත් ඉස්මතු වෙනවා. ඉස්මතු වෙනකොට නැවතම කූඩු වෙරච්චරේ. හරියට ඔබ මේ සත්‍ය අවබෝධ කරගන්න දරන මහන්සිය මට පෙන්නේ මෙන්න මේ වගේ දෙයක් විදියට. මොන වගේ දෙයක්ද? ඔබම කූඩු ගල්ලා ඔබම ඉබදාල යතුරු විසි කරලා ටිකට් අදලා ගෙනල්ලා කියලා කොහොම අපි යතුරු කියලා අපිට කියපන් කියලා. ඉතින් මෙහෙට ආමුදුරුවර වෙනවා. ඈ ආමුදුර කොයි යතුරු? යප්පිට දාන්න විසි කරපු තැන. තමාම කූඩුවක් හදලා තමාම මේ කූඩුව ඇතුළට කියලා තමාම ලොක් ඉබදායි තමාම යතුරු විසි කරලා ඊට පස්සේ වටේ පිටේ යන අයගෙන් අහනවා මොකද්ද? කොහමගේ යතුරු? මම කූඩුවේ ඉන්නේ. ඔව් කිව්වා මොකද වෙන්නේ? නෑ ඒක වෙන්න බෑ. ඊට පස්සේ මම යනවා තව එක්කෙනෙක් ගිරල්ලා මම කූඩුවේ ඉන්නේ. ඔව් කිව්වොත් එයා කියන එක ඒක ෂුවර් නෑ තව එක්කෙනෙක් කියන අපි කූඩුවේ ඉන්නේ. ඩොලර් 50කුත් දෙනවා. ඒක තේරුම් ගන්න නෑ තමන්ගේ ගැටලුව දීප පිළිබඳව. ඔහොම ඉතින් ඉන්නවා. ඒක කමන්නේ නෑ.
එහෙම හිතන තාක්කල් බණ අහන්න ඕනේ. නැත්නම් අත්තරේ බර කූඩේ ඉන්න කතාව තමයි අන්තිමට. ධර්මයේ අවදිසේ මතක් කළ දින උඹම කූඩුව නිර්වාණය කර මම මේක ඇතුළට ගිහිල්ලා. ඒ වෙලාවට ඇත්ත තමයි වගේ හිතන අය ටික වෙලා යමත වෙන මම කූඩු වෙලා නෑ වගේ. නිසා යමෙක්ට සත්‍ය අවබෝධ කරන්න ඕන නම් කරන්න කියලා අමාරු කිසිම දෙයක් නෑ. මොකද ඉතින් දවසට පැය දෙකක් විතර හොඳට රිලැක්ස් එකේ හොඳට පාඩුවේ කමන්න දියා බලන්න කම්මැලි කමන්න. වඩසේ මොකක් මත උනක් ගණන් ගන්න එපා. එතනම බලන් ඉන්නකොට නැති වෙනවා. හැබැයි මිනිස්සුන්ට මේක කරගන්න ධෛර්යයක් නෑ. ඒක කරගන්න තරම් ධෛර්යයක් ඒගොල්ලෝ නෝන බාවඩයි මොකක් හරි චාන්ස් එකක්. හරියට ජොබ් එකක් කරලා BMW එකක් ගත්තා වගේ මොකක් හරි වුණා. මොකක්වත්ම නැති එකක් වැඩ. දැන් අපි කරන භාවනා ක්‍රම ශුන්‍යයි. ශුන්‍යක මුකුත්ම ගන්න දෙයක් අවසානේ තුනක්. මේ මිනිස්සු ඒකට කැමතිත් නැහැ. මිනිස්සු ඒකට කැමති. මිනිස්සු මොකක් හරි ගන්න දෙයක්. ඔබ දැනගන්න. මොනවා හරි දෙයක් ලෝකෙ නිෂ්පාදනය කරන ඒක අනිවාර්යයෙන්ම අතුරු ප්‍රතිඵලයක් නිර්මාණය වෙනවා. මොනවා හරි දෙයක් ලෝකෙ නිර්මාණය කරන ඒක අනිවාර්යයෙන්ම අතුරු ප්‍රතිඵලයක් නිෂ්පාදනය වෙනවා. ඒ වගේ තමයි මේ සිතුවිලි වලින් අතුරු ප්‍රතිඵලයක් කැමතිස්සේ නිෂ්පාදනය වෙනවා. ඒ මොකද්ද? ඒක තමයි දුක. ඒක තමයි මොකද්ද? දුක. ඒ තමයි පටිච්චසමුප්පාදේ බුදුහාමුදුරු කියන්නේ. මෙන්න මෙන්න අතුරු ප්‍රතිඵලය. අතුරු ප්‍රතිඵලය මොකද්ද? ජාතික දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණම් දුක්ඛ, අප්‍රේ සම්ප්‍රයෝග දුක්ඛ, ප්‍රේ විප්‍රයෝග දුක්ඛ, යම් පිටානලවති තම් දුක්ඛ, සංකේතේන පංච උපාදානක් සඳහා ඔබේ සිතුවිලි කර්මාන්තය පටන් ගන්න සෑම තැනම දුක අතුරු ප්‍රතිඵලයක් වශයෙන් හදනවා. ඔබ සිතුවිලි දිහා බලාගෙන ඉඳලා සිතුවිලි කර්මාන්තයෙන් නිදහස් වෙනවා නම් මොකද වෙන්නේ? ප්‍රතිඵලයක් නැහැ. ප්‍රතිඵල විරහිතයි. හැබැයි ඔබ කල්පනා කරන සෑම වෙලාවකටම සිතුවිලි සකස් කරන සෑම වෙලාවකටම අතුරට දාගත සංඥා පද්ධතිය දිගින්දේට ක්‍රියාත්මක වෙන සෑම වෙලාවකට අරේ නිර්මාණය වෙනවා. මොකද අතුරු ප්‍රතිඵලයක් වශයෙන් දුක එච්චරයි. මේ ලෝකේ සෑම කර්මාන්ත ශාලාවකම සක්‍රියව පවතින අතුරු ප්‍රතිඵල නිෂ්පාදනය. බුදුරජාණන් දේශනා කරන්නේ අතුරු ප්‍රතිඵලෙ නැති කරන ක්‍රමය. මේකට ටික දවසක් යනවා. මොකද ඔබ දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම පුරුදු මනසට පුරුදු මොකද්ද? මේ සංඥා වලට වටිනාකම් දීලා ඒක මනසත් එකතු කරලා තමාව නිර්මාණය කරගෙන සතුට වෙවි ඉන්න. ගාන ඉතින් ඔය වාඩි වෙන පුතේම තමන්ට තමාව නුදුනීකව සදහට කොච්චර සහනයක්ද? කොච්චර සහනයක්ද ජීවිතේ? වාඩි වෙලා ඉන්න පුතේදීම ඔබට ඔබ නුදුනීය. කොච්චර සහනයක්ද? ඒ කවුරු කාගෙමත් මේ ලෝකේ අපිට ගෞරවයක් උපනානේ. කවුරු අවනම්පු කරත් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකේ කවුරු නරුණත් කවුරු ජීවත් වුණත් කවුරු පොහොසත් වුණත් කවුරු දුප්පත් වුණත් අපේ මනසට කිසි ප්‍රශ්නයක් ඉරිසියාවක් හෝ කමක් ඇති වෙන්නේ නැහැ. වෛරයක් කෝපයක් ඇති වෙන්නේ නැහැ. කොච්චර සාහරය අසමනද? තමාව අතුරු දහම් වුණාට පස්සේ. ඔය දැනුමට වටිනාකම දෙනතුරු කවුද නිර්මාණය? මම නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙනකම් ඉරිසියාවක් හෝ කාම මොකද යටගාගෙන අඩු කරන්න විතරයි නැති කරන්න බෑ. නැති කරන්න පුළුවන්කම නැහැ. ඒක බුදුන් වහන්සේ ප්‍රධාන අප්‍රමාදයෙන් කියන වචනේ තමයි සිහිය. සිහිය කියලා කියන්නේ තමාව නැති කරගන්න බුලට් එක. දැන් අපේ තියෙන බුලට් අපිට තුවක්කුවක් තියලා වටපිටේට තිබුවම කොහොමද? වටපිටේ ඉන්න වැදින වැදින එක විනාශ වෙනවා. ඒ බුලට් එකම තමන්ගේ පැත්තට හරවලා තිබුවම කොහොමද? තමාව සඳහාට විනාශ වෙනවා.
දැන් අපේ අපේ මමත්වේ නිසා වට පිටේ ගොඩක් දුක් වෙනවා. අපේ මමත්වේ නැමැති බුලට් එක නිසා අපි අමපැත්තට වෙඩි තියනවා. හරි පුළුවන් නම් එයා එයාට බුලට් එකක් කරන්නේ ඔක්කොමයි සාරයක් තවන්ට සාරයක්. අපි වෙඩි තියතිය පස්සේ බලත වෙනවා. අනේ අපරාධ යුද්ධයක් කරේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදරදී මීට වඩා හොඳ යුද්ධ නොකර හිටියා. එහෙම තමයි මිනිස්සු වෙඩි තියතිය දුක් වෙනවා. නිසා තමාව නැති කරගන්න බය වෙන්න එපා. බුදුදහමට මිනිස්සු බය එකක් තමයි මොකද ඒක කියන තමන් නැහැයි කියලා. ඔන්න ඔකට මිනිස්සු හරි බයයි. බුදුහාමුදුරු උපත්ිය ලැබපු ගමන් මිනිස්සු බය වෙවුනවා. බුද්ධත්වයට ලැබුණාමුදුරු පුදුමයෙන් බුද්ධත්වයට ලැබුණා කියන්නේ. බුද්ධත්වයට ලැබුණ ගමන් මේ විශ්වයේම ඔක්කොම වෙවුලුවා වචන කියනවා. මොකද වෙන්නේ? මොකද කිව්වේ? උඹලට උඹලා නැති කරගන්න මම ඉපදුණා. ඒකව පාවිච්චි කර වචනේ තමයි අනාත්ම ධර්මතාවයක් වුණා. මොකද මං කියන්නේ? ආත්මයක්ම ලක් නැහැ කිව්වා. ඒක පෙන්වා දෙන්න මම ඉපදුණා. උන්වහන්සේ කිව්වා මම ඉපදුනේ වෙන මොකක් කියන්න නෙවෙයි අකුරු අටකින් වචන තුනක් උඹලට කියලා යන්නේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අනාත්මයි කියන්නේ ඒ කාලේ අපි භාෂාව සිංහලෙන් අපිට ඔක අදින්නේ නැහැ. අනාත්මයි කියන්නේ උඹලට උඹලා නෑ කියන්නේ. ඒ පාලි ධර්ම මිනිස්සු ඒ කාලේ ඒගොල්ලන්ට ඒක වැදුණක් හරියට පැලෙන්නවා. ප්‍රඥාවන්ත මිනිස්සු කල්පනා කර ඇත්තටම තමන්ට තමාව නැගුණ කොච්චර සාහනයක්ද? මෝඩ මිනිස්සු කල්පනා කරා මොකද්ද? අපිව විනාශ කරන්න එක කිපදිනා. පවුල් විනාශ කරන්න අකුරුදැන් බුදුන් වහන්සේ කාලේ. ප්‍රඥාවන්ත මිනිස්සු කල්පනා කර කොච්චර සෝද්ද? පරපිටින් අපිට අපිව නැති වෙනවා. අනේ ප්‍රඥාවන්ත මිනිස්සු බුදුන් වහන්සේ වරාගෙන ඇවිල්ලා අහගත්තා කොහොමද අපිට අපිව නැති වෙන්නේ? අනකෝ ආර්ය ස්ථානික මාර්ගය. දෙවියෝ වැවුලවාලෝ ඒ වචන තුන අහලා බ්‍රහ්මෝ වැවුලු ඇත්තටම අපිට අපුව නැද්ද? ඒකට කියනවා සිංහ නාද කරනවා කියලා. මොකක් කරනවද? සිංහ නාද කරනවා කියලා තමයි සිය සූත්‍රයේදී බුදුවරු සිංහ නාද කරනවා තිලක්සනේ. සිංහ නාද කරන වෙලාවට මොකද වෙන්නේ? ඒ ආවට පිටේ ඉන්න සිංහය අවදිස්සේ නාද කරන්නේ. ඔවුන් නාද කරන කේසර ටික හොල්ලනකොටම ගුල්වල ඉන්න සතු ගුල්වලින් ඇතුළට යනවලු ඒක අහක යන්න බැරි. ඒ සද්දේ ඒ තරම් ගාම්භීරයි. ඒ තරම් දරුණු කම්පුපුරනෝ ඒක අහනකොට. වතුරේ ඉන්න සත්තු ඒ සද්දේ යන්දා ඇහෙනකොට වතුරේ පතුලටම යනවලු මොකද කම් පැලනෝ ඒක හැමෝම. එතකොට වඩේ නැත්තු නකුට ගහගෙන දූවරෝ ඒ සද්දේ නෑ දිසාවකට. මොකද සිංහාගේ නාදේ තරම්ම දරුයි. බුදු ආවරණ කියන මමත් ඒ වගේ කෙනෙක් තමයි. මම නාද කරනකොට දෙවියෝ බ්‍රහ්මයෝ ඔක්කොම මොකද වෙන්නේ? මමත් ඒ තියෙන සියලු සත්‍යෝ හැංගෙනවලු ඒ වචන අහගන්න එපා. ඔවුන් දන්නේ නැහැ ඔවුන් පීඩා විඳින්නේ අකුරු දෙකක වචනයකට කියලා. සත්‍ය වශයෙන්ම නොපවතින ව්‍යාජයක් වෙච්ච ඒවා නැල්ලකට කියලා. යම් යම් හේතු නිසා මැවෙන ඡායාවකට කියලා මම හැමතිස්සෙම කියන එකක් තමයි. දේ දුන්න කියන්නේ සත්‍ය වශයෙන්ම තියෙන දෙයක් නෙවෙයි. යම් හේතු දෙකක් නිසා අපිට දකින්න ලැබෙන බොරුවක්. ඒ හේතු දෙක යම් වෙලාවක ඇති වෙනවද? ඒ හැම වෙලාවකම අපිට දේ දුන්නා වෙනවා. දැන් ඔබේ මනසයි දැනුමේ තියෙන වටිනාකම දෙක යම් තැනක එකතු වෙනවද? ඒ හැම තැනම මමත්වයක් නිර්මාණය වෙනවා. ඒකයි ඔබට උදේට නැගිටිනකොටම දැනෙන කවුරු පටන් ගන්න. මනසට එනවා අරමුණක්. ඒ අරමුණ ඔස්සේ ඔබව දැනෙනවා. දැන් රෑ නිදිදී ඔබව දැනෙන්නේ නැහැ. ඇයි දැනෙන්නේ නැත්තේ? දැනුම මනසත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. බවාංගේ පවත්‍ර බවාංග සුද්ධ අති පාරිසුද්ධයි. පවසර මෙදම් වික්කවේ කියලා කිව්වේ බවාංග චිත්ත ධාරාවට.
බාහිර චිත ධාරාව දැන්වත් එක එකතු වෙන්නේ මේ වෙලාවට කොට බෝදරින්නේ. හැබැයි උදේ නැගිටලා ආරමුණ එනකොටම මුලින්ම දැරෙන්නේ කවද? ඊට පස්සේ දැරෙන්නේ කවුද? දරුව දැරෙන්නේ තිබි තමයි තමයි. මුං ඉස්කෝලේ යවන්නත් ඕනේ, මම වැඩට ගිහිල්ලාත් තාම අර උඩ කෑම යන්නත් ඕනේ. අප සුද්ධියක් වුණා නම් හදන්න මිනිහට කෑම කියලා දෙන්න ඕනේ. සුද්ධි වෙලා දෙන්නේ නැහැ උඹට ඕන නම් ආවට නැත්තා. දැන් ඔහොල් කොච්චර හිතට දේ වුණා නම් හොඳයි. ලංකාවේ සුද්ධියක් තියෙන පුළුවන්. මට දැන් මෙල්බන් නුවරදී හම්බ වුණා එක්කෙනෙක්. ඒ දෙන දවස ඒ දෙන්න ජනවාරි පළවෙනිද ගහගෙන හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් බැඳලා මම හොබෝ ගහගත්තා. නෑ ඉතින් මං ද මේක අපේ ලංකාවයි කිරිබත්තු වෙයි කියලා. මම පුටුව කරවා වාඩි වෙලා බලාගෙන දැන් නතුර දැන් ගෙදර ලිපපත්තු කරලා කිරිබත්තු වෙයි. ටික වෙලා කියලා ඇහුවෝ කිරිබත්තු යන්නේ නැද්ද කියලා ගෑති වෙලා මනුස්සයෙක්. මොකද එයාලේ ගෙදර තාත්තලු කිරිබත්තු යන්න උදේට පයිප්ලයින් ඉදිරියට තුල අපේ මහත්තයා තමයි උයන් ඕනේ කියලා. ඉතින් ඔහේ නාවුල. නෑ මම හවා මේ අම්ම සුද්ධිය දෙකේ. ඉතින් මොකද පිරිතනාන් මේ වගේ තමයි. ළඟේ කීකේ ඔය අතුරට වගේ දඩුම් දාගත්තට පස්සේ මිනිස්සු මොකද ඉඳවන්නේ? මොකක් කරනවද? එතන එයා දන්නේ එයාට ආපු සංඥාව ඒක පළවෙනිතර කිරිබත් යන්නුන පිරිමි. මෙයාට ආපු සංඥාව තමයි ඒකට ගෙදර කිරිබත් යන්නේ අම්මා. ඒ සංඥා පොඩක් පොඩක් මාරු වෙච්ච ගමන් මමත් ඒක මොකද ඒ කන පැලෙන්නමද ඒකයි කම්පියුටර් අලු මොකක් හරි අවුලක් වුණාම නැමත රීසෙට් කරන්න වෙනවා. එතන මොකද මේ පිටත පුංචාවලක් පෙච්චනවා. මොකද කාලයක් කරන එක හදාගන්න මේ ඒ හිත වේලනා ඒ මමත් මේ බහරණේ ස්වභාවය හදාගන්න කාලයක් යනවා. ඉතින් ඔබ ওই මේ එළිය తీර මේ සම්මුති වලට වටිනාකම අත්හැරලා මේ තමන්ගේ හිතය ඔබට හැමදාමත් ওই සිතුවිලි අත්වන රස්සාව නැහැ. ඔක තියන්නේ ඔබේ මන සම්පූර්ණ විමුක්තියටපත් වෙනකම් විතරයි. දැන් ඔබට හැමදාමද රහතන් වහන්සේලා හැමදාම සිතුවිලි අත්හරින්නේ. ඒ අවස්ථාවට ආවට පස්සේ අයිත් වෙ සිතුවිලි වලට තියෙන වටිනාකම නැති වුණාට පස්සේ අයිත් කරන්න දෙයක් විතර වෙන්නේ ඔබට තියෙන වටිනාකම ගෙවි යන කම්ම අතහරින්න. වටිනාකම ගෙවි යන අතහරින්න ඊට පස්සේ ආ ඉවරයි. ගෙවිලා සම්පූර්ණ එක වෙලාව ඉවර වෙනවා. ඉවර වුණාට පස්සේ මොකද ඔළුව හිස් වෙනවා. හදවත පාරිසුද්ධ වෙනවා. ඊට පස්සේ නිදහස වෙනවා. දැන් මම මේ පිනතුන්ට කියනවා මෙතන කලයක් ගෙනල්ලා කළු තෙල් දාලා පුරවලා ඔලුවට තියලා දුවපන් කියලා. කවුද දුවන්නේ? දුවට මදි. කලයක් ගෙනල්ලා කළු තෙල් తిරෙන්නම කටගාවට දාලා ඔලුවේ තියලා කියලා දුවන්න කියලා. දුවට මදි? ඈ නෑ. කවුද දුවන්නේ පැය ගන්න? කවුද දුවන්නේ පැය ගන්න? මරතර කවුද මොකද්ද කියන්නේ? මරතර මොකද්ද කියන්නේ? දිව මොකක් වෙනවද? දිව මොකක් වෙනවයි කියනවද? එහෙනම් අම්මෝ ඔළුවට තියාගන්න එපැයි. අරම ගොයි. ඔතෙන්ම වෙලාවේ පාඩුවේ ඉන්න. ඔය වගේ තමයි නිවන් දකින්න මම කියන එක. දුවපල්ලි ගොම් එතෙන්ට වෙලා අය දැනුමින් කරේ අන්නේ පව් බර ඇති වේවි. ඔය තේරුම් ගන්න දැනුම විසින් මොකද නිවන් දකින්න දෙන්නේ නැහැ. දැනුම විසින් මොකද නිවන් දකින්න දෙන්නේ නැහැ. ඔය ඒක කරන්නේ නැපා මම මෙන්න මෙතෙන්ට ලොඹට කරු දෙයක් කරගෙන
ඉඳ බං කළු තෙල් ඔලුවට තියන්න බෑ. දැන් ඔයා කවදාවත් කලයක් දැකලත් නෑ, කළු තෙල් දැකලත් නෑ, කලයකට මොකක් හරි බෑනොට ඉහිරනවා දැකලත් නෑ. කවදාවත් එහෙම සංඥාවක් මනසට ඇතුළට ගන්න. දැන් දුන්නම මොකව කරන්නේ? දැන් මොකව කරන්නේ? දොරවල මොකව වෙන්නේ? දොරවල මොකව වෙන්නේ? නෑ. යා ඊළඟ දවසේ දුන්නම මොකව කරන්නේ? ඔක තමයි වෙලා තියෙන්නේ. මොනවාර එකක් පිරිත්යක් අරන් ගිහින් ඉහිරිලා ඔබ මතක තියාගෙන දුවන්න එපා. ඒතර ඒ කියන්නේ ඔළුවද හදවතද? තමලා මේ ලෝක උගන්නන්න ඔළුවෙන් වැඩ කරන්නද හදවතින් වැඩ කරන්නද? ඔන්න ඔක තමයි චවුල. අපි කියන්නේ මොකද ඔළුව අත්තරලා හදවතින්? එහෙම නෙමෙයි අපි කියන්නේ. අලත් දෙන්නේ අපි කියන්නේ මෙන්න මෙහෙම. ඔය කල්තල් ඔළුවට තියාගෙන දුවන්න කිව්වොත් දුවන්න. ඉහිරනවා වගේ දැනනොත් නවති. නවතනාට පස්සේ දැන් ඉරෙන්නේ නැහැ නේද? එළ වෙනකොට ඔබද වෙන්නේ? නවති. ඉරාසේ හෙළවීම නතරනවා අයිත් දුවනවා. අයිත් එළ වෙනකොට තමයි ගමන යන්න පුළුවන්ද බැරිද? දැන් ඔහෙලක චින්තනයට කවදාම පොතනේ. කවදාම පොතනේ පොතනේ. අපේ චින්තනයට පොතනේ. අපි කවදාවත් දුවලා දුවලා ඉහිරව ගන්න නැතුව තරට යමු. එම්මා දෙවුනි කොහොමද එහෙම චින්තනය? අපි දෙනවා හදවතට ඔළුව මීට පස්සේ ප්‍රපාලනය කරපන්. ඔළුවට කියන ඔබ පැත්තකට වෙලා ඉඳපන්. ඔන්න ඕක තමයි වෙන්නේ ධර්මය අපුර. සම්පූර්ණ දැනුමේ පාලනය හදවතට බාර දෙනවා. කාටද බාර දෙන්නේ? අද අවශ්‍ය වෙලාවට පාවිච්චි කරනවා, අනවශ්‍ය වෙලාවට පාඩුවේ. දැවල මොකද කරන්නේ? සම්පූර්ණ පාරිශුද්ධ හදවතම සංඥා වලට බාර දීලා. සම්පූර්ණම පාරිශුද්ධ හදවත ඔළුවට බාර දීලා ඔළුවට කියන ඔළුව කියන ඔබ කරන්නේ පාගල එපාගෝ එපාම තමයි. අඩියක්වත් තියන්න බෑ. අඩියක්වත් තියන්න බෑ. ඉතින් දැවල ගින්දර අල්ලන්නේ කොත් මොකද්ද කියන්නේ? ගින්දර ගාලා අල්ලන්නේ කියන මොකද කරන්නේ? ඈ අල්ලන්නේ ඈ අල්ලන්නේ නෙවුනේ මොකද කරන්නේ? තාම අල්ලලත් නැහැ. තාම ගෑවෙද්ද අල්ලලත් නැහැ. අපි මොකද කරන්නේ? මෙහෙම ගහන මෙහෙම ගහන ගින්දර අල්ලනවා. දැන් අත පිච්චෙන්නේ? අත පිච්චෙන්නේ නැහැ. ගින්දර ගොඩක් ගෙන වේගෙන් අත ගෙනියනකොට පිච්චෙනවද? අපි ගින්න අල්ලන්නේ කදා අත පුච්ච ගන්න නැතුව. හැබැයි ඔළුවේ උල්ලන. ඒ සම්පූර්ණ තම පාරිශුද්ධ හදවත පාලනය කරන හදවත මේ කවුද? දැන් සංඥාවල තියෙන වටිනාකම නැතුණා අපේ ජීවිතේ. නැත්නම් බුදුවරුන්ට ඔළුවක් නැහැ කියලා බුදුවරු කදාවත් කන්න කිම්බල්ලා හරලා තියෙනවා. හරලා තියෙනවා. ඒකමනේ. අපේ විඳවල විඳවලත් නැහැ. දැන්ම වැඩ මිනිස්ස තමයි දෙල්ලවල දාගන්නේ. ඈ දියලු මැල්ලෙන් පරිනව. අම්මලා කන්න බොන්න දියලු ලොකු කරලා එන එක ලව් එකයි දියලු මැල්ලෙන් පරිනව හරියන්නේ. තාරිසෝ උල්ලාහත. දැන්ම වැඩ වුණා වගේ තමයි කියන්නේ. මීට කලින් ආව මේ අවස්ථාවේ මොකද්ද කරලා තියෙන්නේ? උඹත් ඒක ඒක රොමියෝ ජුලියට් එක. ඔමේ ජීවිතේ ඔය කතා තාල නැත්තා. මීට කලින් කවදාවත් තාල නැහැ. ඔම එකක් වුණාට පස්සේ ඔම වෙන්න ඕනේ කියලා. ඈ එහෙනම් ඒගොල්ලොත් එහෙම හිතන්නේ වක්කන් නේ. ඒගොල්ලෝ අහලා තියෙනවා මීට කලින් ওই වගේ වුණා කොච්චර බෙල්ල තියන්න ඕනේ, වහ බොන්න ඕනේ, ඈ ගල ගින් පනින්න ඕනේ. එතනින් ගියාට පස්සේ මොකද වෙන්නේ? මේ බෙල්ල කපා ගන්න ඕනේ, මරාගෙන මැරෙන්න ඕනේ. ඔය අහලා තිබුණා. ඔය අහලා තියෙන නිසා උන් නිකන් කරන්නේ දැනුමේ හැටි වුණා. මිනිස්සු පෙර දැනුමක් තමයි මොකකට හරි භාවිත කරන්නේ. එහෙම එකක් ඇවිල්ලා නැත්නම් මොකද? නිකුත් විකල්පයක් නෑ. මොකද බලන්න. ඒකෙන් මං කියන්නේ මේ ලෝකේ කාටවත් ගෙවල් තිබුණේ නැත්නම්
අපි උපදිනකොට කාටවත් ගයක් නැත්නම් අපි මොකද හිතන්නේ? අපිට ජීවත් වෙන්න එලෝ කාරවත් අර වාහනයක් අපි තියනවා දැකිය නැත්නම් උපදිනකොටම අපිට වාහනවල නේ ලංකාවේ ඉඳලා ඕස්ට්‍රේලියාවට එක එකක් ඇවිල්ලා නැත්නම් මොළෙන් අපිටත් එන්න ඕන මේක එක එකක් ඩිග්‍රියක් අරගෙන නැත්නම් මොකද වෙන්නේ අපිටත් එහෙම එකක් ඕන මේක හෙටවත් ධර්මික නැත්නම් එහෙනම් මොකද අපිටත් දරු ඕන මේක එක එකක් කසාද බඳින්නේ නැත්නම් එහෙනම් මොකෝ වෙන්නේ මටත් කසාද බඳින්න ඕන ලොකෝ පාට දින මොකද පීට කලින් එකක් දැක්කා බඳිනවා දැක්කා ඉතින් ගිහින් බැලුවා ඊට පස්සේ හදනවා දැක්ක ඊට පස්සේ හැදුවා කලව දැක්ක ඒ නිසා තව තිස්සේ පාර පෙර මතකයක් ඉව ජීවත් වෙනවා ඒකට වටිනාකමක් දීලා ජීවත් වෙනවා කලිකා කල්පනා කළා ඇයි මුනිවරු ගෙවල් හදන්නේ තමන්ට කියලා මුනිවරේ ගෙවල් හදාගන්නේ නෑ තමන්ට කියලා රස්සාවකට යන්නේ තමන්ට කියලා දරුවෙක් හදාගන්නේ ඈ තමන්ට කියලා මොකද වෙන්නේ කිසිම දෙයක් තියාගන්නේ නෑ මුනිවරේ ඇයි එහෙම කරන්නේ තමන්ට කියලා ස්ථිර ලිපිණක ජීවත් වෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරු ස්ථිර ලිපිණයක් තියෙනවද? දැන් ඒ කාලේ මේ විදිහට තිබුණා මොකද බුදුහාමුදුරට මොකද ඇඩ්‍රස් එක දෙන්න තියෙන්නේ? .com. නෑ කල්පනා බුදුහාමුදුරේ ඇඩ්‍රස් එක කියලා උඹත් ලියුමක් වත් මොකද දෙන්නේ? එහෙම ගැලට ස්ථිර ලිපිණයක් නෑ. එක නමකුත් නෑ. ඊතරේ නමක් කියලා. ඔයට වර මාව මේ විදියට ඔය මේ විදියට භගවාන් කියලා මතක තියාගන්න. ඔයට වර භාග්‍යවතුන් නම් මේ විදියට මතක තියාගන්න. ඔයට වර සුගතනම් මේ විදියට ඔය ඕනිකම් මට කියන්න මට පස්සේ නෑ. ඔයාලා නම් 100ක් විතර කිව්වොත් චුට්ටි පැට්ටික්ක කළු පුතා සුදු පුතා මොකක් හරි 100ක් විතර කිව්වොත් මොකෝ වෙන්නේ? ඔයාලා කියන මාගේ නම ඕක නෙමෙයි මට කියපන් මේක දැන් ඔයාලා කැමති නේද අන්වර්ථ නාමයෙන් කතා කරනවට ගොඩා කියලා කතා කරන්න ඕනේ එළදෙන කියලා කතා කරමු මොකෝ වෙන්නේ බුදුආදරේට ගොඩා කියලා බුදුආවුලන්නේ ඔබට ඕන ඕකේ කතා කරමු මම ගෞතම සත්‍ය පුංගාව මම සාග්‍රන්දේ ගවයේ තමයි නෑ කල්පනා කරන බලේ මේ ජීවිතය. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඇයි වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ අතුරට දාපු කිසිම දෙයකට වටිනාකමක් දෙන්නේ නෑ. දැන් ඇයි ඕගොල්ලන්ට ඕම වෙලා තියෙන්නේ? ඈ? ඇයි එහෙම වෙලා තියෙන්නේ? ලිපිණයක් නැතුව ජීවත් වෙන්න බැරි වුණොත් මොකෝ වෙන්නේ? හත් අවුලක් ඕනෑක ඕන නමක් කියවුවොත් මොකෝ වෙන්නේ? හදවුලක් කියලා. ඊළඟට මොකද? කනම කරන්න යන්න නැත්නම් මොකද වෙන්නේ? හදවුලක්. ඉස්කෝලේ යන්න නැත්නම් මොකද වෙන්නේ? මාරම උලක් වෙනවා. ඊළඟට මොකද? ඉන්න තැනක් හරියටම නැත්තම් අවුලෙන් අවුලක් වෙනවා. හැබැයි ඒගොල්ලෝට එහෙම අවුලක් ඇයි එහෙම අවුලක් වෙලා තියෙන්නේ? අනිත් අයට තීරණය අනුව තමන් ඒ සංඥාවල දාලා වටිනාකම් දීපු නිසා. දැන් සංඥාවල වටිනාකම අපිට ගන්න හිත මොකද කරන්නේ? හේවඩල්ල විශාලව නිර්මාණය කළේ හේවඩල්ල භාවිත කරනවා. මොකක් කරන්නේ? ඔබේ දුක් විඳව ඉවසන සඳහා.
දැන් නාලක වගේ තාපසෙන් එක දවසට එක තැනක ඉඳලා තියෙනවා. එහෙට කිසි බයක් වෙලා නැහැ. ඔහේ දැන් ඔහෙලට තියෙන බය මොකද්ද? ඔය ඉන්දියනික කොම්බෝ ලැබුණා මට කොන්ද කරන්නේ. ඈ මම උනාක් කැමරිස්සා කවුරු මට මොකද්ද වෙන්නේ? දැන් මේ ලෝකෙ කිසිම මිනිස්සෙ ලෙඩකට ඉන්සුරන්ස් කරන්නේ නැහැ. ඒවල කරන්නේ. මුලදී පෙරතර අපි මේ සංඥා ටිකකට වටිනාකමක් දීලා නැති එකෙන් නඩත්තු කරගෙන දෙයනේ කියලා අතිරේක සැප විඳිනවා. දෙයනේ කියලා ඇති වෙන්න මිනිස්සු ඔක්කොම සැප විඳිනවා. එතන අපේ අපිට වැරදිතර වටහා ගන්නවා. අපිට නිවැරදි වෙන්න මහා දයක් කරන්න නෑ. පස්සේ දින මිනිස්සුන්ට තමයි වැරදිච්ච තර තේරුම් ගන්න බැරි මොනවා කිව්වා. අපි හොඳට කල්පනා කරලා නිදහසේ අපිට වැරදිච්ච තර හොයාගත්තොත් අපි විඳවන තැන හොයාගත්තොත් අපිට හොඳටම පේනවා. මොකද තමා නිසා තමයි මේ විඳවීම තියෙන. ඊට පස්සේ බලනවා කොහොමද තමාව නිර්මාණය වෙන්නේ. ඒ බුදුහාමුදුරු කියලා තියෙන තමන් කියලා කියන්නේ නැහැයි කියලා. ඒනවා බුදුහාමුදුරුවන්ට මටම ඉන්නනේ. එහෙනම් මම කොහොමද නිර්මාණය වෙන්නේ? තන මනසේ පරිස්සාවේ ඉන්නකොට තේරෙනවා මනසට අරමුණක් වෙනවා. අන්න ඒකට සමාව දැනෙන්න පටන් ගන්නවා. ඒ අරමුණේ වටිනාකම වැඩි නම් අරමුණට මනස දීපු වටිනාකම වැඩි නම් ඒකට මොකද වෙන්නේ? දැඩියම තමාව දැනෙන්න පටන් ගන්නවා. උදාහරණයක් කියමු. දැන් අල්ලපු ගෙදර දරුවෙක්ට මේ පිළිතුර ආදරේ කරනවා. ඒදර එක මනස වටිනාකමක් දීපු අරමුණානේ. එයයි මැරෙනවා. ඒකට මොකද වෙන්නේ? දුකයිද නැද්ද? දුකක් දැනෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ වයසම චීන දරුවන් මැරෙනවා. ඔයාලා දන්නේ නැහැ බලන්න පත්‍රයේ කියවනකොට ලැබෙන දකින්න ලැබෙන චීන දරුවන් මැරිලා. ඒතර මනසට ඒ අරමුණ ආව එකතු වුණා මොකද එච්චර දුකක් දැනෙනවද? නෑ එච්චර වටිනාකම මනස දීලා නෑ. ඊට පස්සේ ඒ වයසේම තමන්ගේ දරුවා ගෙදර යනකොට මැරෙනවා. දැන් මොකද වෙන්නේ? එකම වයසේ දරුව තුන්දෙනෙක් තුන් තැනකදී මැරෙනවා එකම දවසේ. උදේ මැරුණා අල්ලපු ගෙදර එක. දාල් රස්සාව ගැන තැනදී ගෝ චීනෙකින් මැරිලා ගෙදර යනකොට තමන් එකම මැරිලා. දැන් මොකද වෙන්නේ? දැන් විඳින වැඩි කාගේද? කවුරු කරනවද වැඩි? අර එකම වයසේ. එදැයි මොකද තමන්ගේ දරුවා කොහෙද ඉන්නේ? දැන් තමන් ගෙදර එනකම්ම දරගෙන හිටිය දරුවා මැරලා කියලා. එහෙනම් දැන් දරුවා මැරලා තියෙන ඔබගේ මුදේවල රස්සාවට ගියපු වෙලාවෙන් කියලා ගෙදර මැරිලා. අපේ වෙලාවට ඒ තාක්කල් ගෙදර එනකම් දුක තිබුණාද? දුක තිබුණාද? ඒ දැක්කට පස්සේ දුකේ මොකද? මනස ආරම්භනාම ගම මොකද වෙන්නේ? ඔබ නිර්මාණය කරන ඒ නිර්මාණය කරද්දී වටිනාකම බලපාන ඒ නිර්මාණයට ඒ වටිනාකමට අනුව දුක සැප විඳිනවා. මොකද වෙන්නේ? දුක සැප සැප කියන්නේ දුකේම කොටසක් තමයි. දැන් ඔබ වෙනවා තාලි පැත්තට. මොකද වෙන්නේ? එහා ගෙදර දරුවා විභාගේ පාසල. එතන මොකද හිතුවේ? ධර්මයේ නෙවෙයි කරන්නේ හරි හොඳයි කියලා සතුටක් තමයි. මැට්‍රික් උනේ නෙවෙයි. ඒ විභාගය පාසල ඔහේ දරුවෙද ඊට පස්සේ අවුරුද්දේ චීන දරුවෙ. දැන් මොකෝ වෙන්නේ? හොඳයි දරුවෙන්නේ පාසලදී. ඔයලයි දරුවා ඒ සමානම රිසර්ට් එක අරන් පාසල. දැන් මොකෝ වෙන්නේ? දැන් මොකද සතුට කාගෙන්න වැඩි? මොකේ පාසල? මගේ දරුවේ පාසරම් මට සතුට. ඔකට නම් ඉතින් මැරෙනකම ඕස්ට්‍රේලියාවේ ඉන්න මේ කන්න පොන්න තියදී ඔය මරන්න නැති. දැන් සතුට වෙන්න බෑ මොකක් කරන්නේ? හුඟක් සතුට. එදාර මොකද වෙන්නේ? ඊළඟ මොකද වෙන්නේ? ඒ දරුව මොකද වෙන්නේ? එක පාඩු පාරේ ඉඳලා ආපැත්තට යනවා. යනකොට බඩහස් ගාලා වදිනවා වෙන ඔගේ ඉස්සර. දැන් මොකද වෙන්නේ සතුට? දැන් සතුට ඩබල් ට්‍රිපල් වෙනවා. දැන් ඔහම සිද්ධ වෙලා තියෙනවානේ ඔන්නත. දැන් මගේ යාළුවෙක් ඉන්නවා හිටියා. එයයි දුප්පත් පොඩි කාලේ ඉඳලා කළුතර හිටියේ. කොහොමාරි කළුතර දිස්ත්‍රික්කයෙන් බලවෙණිය වුණා. තාත්ත හැමදාම වුණා. මෙයාට ඉතින් සල්ලි තියුන්නේ නැහැ. මෙයා කළුතර ඉඳලා කොළඹ විශ්වවිද්‍යාලයට එනකොට බස් එකේ ෆුට්බෝඩ් එකේ ඔළුව වැදිලා ලයිට් කඩනකම මැරුණා. බල එයාට කැම්පස් එකට එක දවසක්වත් අඩිය තියන්න උනේ
එන දවසෙම මැරුවා. දැන් ඇයි විභාග පාස් වුණාම කිව්වොත් අම්මලට කොහොම උඩ යන්නේ නැද්ද? ගෙදරට බොඩි එක අරන් ගිහනකොට සතුට ඩබල් ට්‍රිපල් වෙන්නේ නැති. 2006 වෙලා 2007 තමයි විශ්වවිද්‍යාල පටන් ගත්තේ අපි. එතකොට පටන් ගන්නකොට පළවෙනිම කලුතර. දැන් ළමයට එච්චර මේ බවුලට හිටි. දැන් ඒ අම්මට තාත්තලා ගහලා ගහලා කපුලම පණතු මගේ දැන් තව යාළුවෙක් තමයි බලාගන්නේ. බලනාර ධර්මයින්ද කොච්චර හම්බ කළ රබර් කිරි කපලා උගන්නලා කොච්චර සතුටාල් විඳවිද ඉන්නේද? ඒ සතුටාල් තිබුණම කොහොමද? ජීවිත කාලෙම අත්හරින්න බැරි වේදනාවක් වඩ පත් කරා. මිස්සු අන්නාර පුංචි සතුට නැත්තම් මම කියන එක හෙට රස්සාවට නොගිහිල්ලා ගන්නවා. ඔයාලගේ පුංචි සතුට නැත්තම් ඔයාලා හෙට යන්න මෙදාද ගෙදර යන්නේ. ඔයාලට උන්නේ සතුට තියෙන නිසා මොකද වෙන්නේ? ගින්දරට යට මෙරුවාගේ ගින්නටම ගිහිල්ලා පිච්චිලා විනාශ වෙලා ගින්දරට යන මෙරුවාගේ පිච්චෙනවා කියලා දැවෙද්දි දැවෙද්දි එකට ගිහිල්ලා විනාශ වෙලා යනවා. මම කම්මැලි මිනිස්සෙක්. මට එක දවසක් යාළුවෙන් බීම බෝතලයක් ගෙනල්ලා දුන්නා කුටියට. මම ওই භාගයක් බීලි වල කටින්ම තියෙන කඩලා දාලා ඉතුරු භාගය තුන ඇඳගා. මයි තදා බීලි වල අවශ්‍ය කියලායි සත්‍යකින් කුටියට ආවේ. එනකොට මොකක්ද කියලාද? හූනේ පාවි පාවිනු බීම බෝතලේ. මම උන දිහා මේ මරණ උදයට බැලුවා. මට තේරුණා මිනිස්සුන්ටත් වෙන්නේ මේකම තමයි. බීමේ රහන් නැත්තම් බොන්න යන්නේ. කට කොච්චර පොඩි වුණත් අයි උඩට එන්න පුළුවන් ද බැරිද කියන්නේ පෙරේතකමර දාගත්ත උළුව. වටන වටනමයි නැවත ගොඩ එන්න ලැබුණේ. දැන් මං කියන්නේ ඔබ අල්ල ගන්න එක නහ හාමුදුරු මෙහෙමයි කියලා ඒක අල්ල ගන්න මම මේ කියන කතාව අතුල අල්ල ගන්න. අනේ ඔය බූරු මනසව තියෙන්නේ. එදරවල ඒක ගන්න එපා. මම මේ ඌරම වලට පලි නෑ. මං එහෙම විඳවන්නේ නෑ ඌනේ මරන්න. මං පොඩ බිම් බෝතලේට ඇවිල්ලා මං මොකද ඉතින් ඔය හෙලින් දවල් දෙන්නත් එපා. මල තේරුම් ගන්න ඌනට වෙච්ච දේ මට වෙනවයි කියන්නේ. ඒ නිසා ඔන්නෝයි ආස්වාද පක්ෂේ නැත්තා. අරමුණ කොන්නෝයි ඔයි දත්ත සංඥා කොන්නෝයි ආස්වාද පක්ෂේ නැත්තා. මනුස්සයන්ට හරිම ලේකි සී දුකින් නිදහස් වෙන මාර්ගයක් නැහැ. නමුත් මේ සංසාරේ ඉන්න සත්‍යන්නේ කර්මයකට මොකක්ද තියෙන්නේ? හැම අරමුණකම ආස්වාදයක් තියෙනවා. හැම සංඥාවකම ආස්වාදයක් නැත්තම් ඒ ආස්වාදේ චුට්ටයි. ඒ හැම අරමුණකම තියෙන ආස්වාදේ ආදීනවේ. හැබැයි මිනිස්සුගේ ප්‍රඥාවනේ මොකද්ද? ඒ ආදීනවේ මනසට අහු කරගන්න. ඔබ අතුරට දාගත්ත සංඥාවල කුංචි පන් එකක් නැත්තම් ඕක එකතු කරන එක නතර කරනවා. හැබැයි ඕක එකතු කරනකොට පොඩි කික් එකක් තියෙනවා. හැබැයි ඔළුවට තියෙන බර කොච්චරද? ඔළුවට තියෙන බර කොච්චරද? ඔබ දැනුම එකතු කරනකොට මාර සතුටක් තියෙනවා. මම මෙච්චර දේවල් දන්නවා නේද? මෙහෙම 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 වෙනවා. මට මතකයි මම ඉස්සර පොත් කියනකොට මටත් ඒ වගේ එකක් ආවා. ඒ වුණාට ඒවා කල්පනා කරන්න යනකොට මනස විදිහට පීඩා. ඒවට ප්‍රශ්න හදාගන්නේ මනසේ තිරේ ඒ තියෙන නිදාව නැති කරගත්තා ඇයි? ඒ ආදීනව දකින්න මිනිස්සු ප්‍රඥාවන්ත නැහැ. දරුවේ උපදිනකොට ආස්වාදයක් නැත්තම් මිනිස්සු දරුවෝ හදන්නේ නැහැ. හැබැයි ඒ දරුවා බිහි කරන්න අම්ම කෙනෙක් විඳින වේදනාව ඒ ලැබෙන සතුටට සමාන කරන්න පුළුවන්ද? ඊට පස්සේ ඒක එළියට එනකොට දැනෙන වේදනාව
සමාන කරන්න පුළුවන්ද? දැන් ඊට පස්සේ ලැබුණාට පස්සේ අර ඔක්කොම ගිනියම් වෙද්දි හා හා කියලා සතුට වෙනවා. අඳාරන ඕන වෙලාවේ සතුට වෙනවා. මේ පින්නතුන් ලෝකේ ඔක්කොම අනිත් පැත්තට යනවා. අඳාරන ඕන වෙලාවේ සතුට වෙලා සතුට වෙන්න ඕන වෙලාවේ අඳිනවා. හරිනම් ඔයලා සතුට වෙන්න ඕනේ. කවදටද? මම මැරෙච්ච දවසේ. ප්ලේන් වල යන්න ඕනේ. මේ වාහන වල යන්න ඕනේ. උදේ නැගිටලා දාන වලට යන්න ඕනේ. කර්ම ඔක්කොම ඉවරයි නිදහස්. හැම මිනිස් වඩාගෙන මැරෙච්ච දවසේ. ඉපදිත දවසේ මොකද වෙන්නේ? මම නම් යනවා අනිත් පැත්තට මිනිස්සු කරන්න ඕනේ. ඉපදින දවසේ ඔක්කොම නෑද ඇවිල්ලා අඬන්න ඕන. අනේ ඔත් අපි වගේ කර්ම ගෙවන්න ඉපදුනා නම්. මොවාගේ අවාසනාවන්තේ දැන් ඉපදුනා නම් අපි කර කට්ටම දැන් අපි වගේ ඵලයක් බණහන්න වාඩි රත්ත්‍රි අනුපදහන ඵලයක් අවවර පිටිය නුලබදින දේවල් පස්සේ ගිහලා හොඳට විඳවපන් උඹට පුතේ ඔක්කොම හම් වෙලා තියෙන්නේ මට නම් බොඩිය සතුට වෙන්න බෑ කියලා මොකද වෙන්නේ අර අසිත තාපසේ බෝධිසත්ව දියා බලපුවා කියන අඬන අද වෙල යන්නේ කොහොමද මල්පොගුරා කරම් බේබි සබන් කැලේ ටිකක් අරගෙන සූට් එකක් අරගෙන කියලා හරි සතුටේ කියලා මූණටත් කිස් එකක් දීලා හදේ රත්තරන් හරි සෝක් හරි ලස්සනයි ඔයා වගේ මේ දරුවා කියලා ටිකට් එක තේරෙන්නේ නැහැ උපදුරාට පස්සේ මේ විඳවල ටිකට් එකවත් තේරෙන්නේ නැහැ ඉස්කෝලේ ගිහිල්ලා කන කට්ට ඉතින් උමාරිට දවසට මේ ලෝකෙදී මේ අම්මලාගේ කරදරේ තාත්තලාගේ කරදරේ සහෝදරයගේ කරදරේ ඔක්කොම කරදර ටික එදා දිහා වෙන පුතේ උඹ නම් දැන් අලුත් උපතකට ගියා කොහේ හරි දැන් උඹට මේ ලෝකේ අපිට පේන කරදර ටික ඉවරයි කියලා එදාට කේක් එකක් ගෙනලා කපලා කොහොමදයි මිනිස්සු ලෝක මනස ලෝක මිනිස්සුට හොල් මං ඔක්කොම මාරු කරන් කරන්නේ කල්පනා කරපො ඔය ගෝත්‍රික කණ්ඩායම් තියෙනවා ඔය ගෝත්‍රික කණ්ඩායම් දිහා බලව මම ඔය මරණ ලෝකේ මරණ සමරණ හැටි චෙක් කරා ඔය ඉන්ටර්නෙට් එකේ ගිහලා බලන්න ගෝත්‍රික කණ්ඩායම් මිනිහේ මරණම ඒ වගේ නාටක උඩ බලන බාන්න ක්‍රම ගෝත්‍රික උනා නියම ක්‍රම අර බෙරේකට ගහලා උඩ පැන පැන අපි ගෝත්‍රිකයි කියලා අත්හරිනවා මම බැලුවා මම කවුද ගෝත්‍රිකද අපි තමයි ගෝත්‍රික වල වරෙන් දැන් මරණව බෙරයක ගන්නට නහබුම් බුම් කියන ඒවා දියුණු ක්‍රම ටෝකිටෝ එකක් කරන් ඇවිල්ලා වගේ කවුරුත් අයි විස්තස්තවාදී මට ගහන්නේ නැහැ නේද එහෙනම් මොකද වෙන්නේ අන්නේ නිසා පිටතුනි මේ බලන්න අන්නේ ආස්වාද පක්ෂය අපිට අපි කියන මේ පුංචි ලෝභ කම නිසා කෑදර කම නිසා කොච්චර මානසික මේ මානස විඳවනවද යම් අරමුණකට තියෙන ආස්වාදය නිසා සත්‍ය කොච්චර විඳවනවද හොඳට මේ ධර්මය අහන කෙනෙක්ට යමකට ආස කරාට පස්සේ මනස විඳින කරදරේ දැනෙන්න ඕන දැනෙන්නේ නැත්නම් උට තාම ධර්මය අහු වෙලා නැහැ හොඳ යමෙක් හරියට ධර්මය අහනවනම් ඔහුට ඔහුගේ මනස තේරෙන්න ඕන ඒ වගේ යම් අරමුණකට මනස ආස කරාට පස්සේ මොකද වෙන්නේ ඒ එතන ඉඳලා ඒ අරමුණ ඉෂ්ට වෙනතුරු ආයෂ්ට වුණාට පස්සේ මනස විඳින පීඩාව දිහා හොඳට බලන්න දවස දවස් දෙකකදී ධර්මයේ කිපදුනා ඉපදුනාට පස්සේ ඔය අරමුණ කොහෙද ඉෂ්ට වුණා ඊට පස්සේ බලන්න මේ අරමුණ නිසා මනස කොයි තරම් විඳවනවද කොයි තරම් සතුට වෙනවද දැන් වැඩියෙන් තියෙන්නේ සතුටද දුකද එහෙනම් ළමයින්ට උගන්වන්නේ සතුට විඳින දේ නා වැඩිපුර දුක් විඳින්නද
දවයිලා කරගත්ත එක මුණ්ඩත් කරවනවනේ. ඇයි ඒ කරවන්නේ? දවයිලා වැඩිපුර ළමයි කදම දුක් විඳිනවා. උහු ළමයි කදම ගාලට මොකද වෙන්නේ? මාත්‍රාවේද? එහෙනම් අම්මලා දරුවන්ට සතුට හොයා දෙනවයි කියලා වැඩිපුර හොයා දීලා තියෙන මොකද? ඒ තමන්ගේ මනසේ දරුවට වෙන දේ තේරෙන්නේ. රාවණ කුමාරයා දයාව දිල්ලගෙන බුදුහාමුදුරුවෝ ගාවට එනකොට ඉන්ටර්නැෂනල් ලැබුවේ නැහැ. ලැබුණේ කිව්ව රාවණ ලැබුණේ ඉන්ටර්නැෂනල් කියලා 29 දී මම වගේ වරෙන් කියලා කිව්වේ. ආපු දවසම පාත්‍රයක් දීලා කිව්වා පුතේ මම වගේ දැන් ඉඳලා අහන්න පුළුවන්. සාමාන්‍යයෙන් හාමුදුරුවන්ට ඉඟා කරෝ කියන්නේ මොකද කියන්නේ? පිඩු උනස් ඉඟා තමයි බං. එන මොකක් හත්ද? පිඩු කෑල විතරයි වැඩි. එතන මොකද වෙන්නේ? පිඩු සිඟා වඩින්න පුරුදු කරා. ඉරාද කුමාර රාහුල ලොකු කම විතරක් ඔළුවට ගන්න පාදින් පස්සේ. මොකද වෙන්නේ? මීට පස්සේ හිතන්න එපා. මම මේ සිද්ධාර්ථ කුමාරයාගේ පුතා තමයි. සුද්ධෝදරජිත මාමගේ සිහිය තමයි. එන කිසි මිනිහෙට ලොකු ගම් බෙන්න්න එපා. ඒ හැම කෙනෙක්ටම කරුණාවෙන් ජීවත් වෙන්න. මොකෙන් ජීවත් වෙන්නද? කරුණාවෙන් ජීවත්. ඔන්න ගන්නු පාඩම්. ඒ වගේම කිසි විටක ඔබට කවුරු හරි බැන්නොත් පෙරලා බලන්න මෛත්‍රියෙන් ජීවත් වෙන්න. ලොකු ගම හිතරම් බලින්න යන්න එපා. කිසි විටක අයිතිවාසිකම් ඉල්ලන්න එපා. කිසි විටක අයිතිවාසිකම් ඉල්ලන්න එපා. දැන් ඔය දරුවාට ඇති තරම් ගන්නන්නේ මොකද්ද? ටෙස්ට් එකේ ලකුණු 98ක් තියෙනවා. 78යි දාලා දින්න දැන් මොකද්ද කරවන්නේ? මේ අයිතිවාසිකම් ඉල්ල ගන්න. උඹලා මට කියන්න බෑ ගිහිල්ලා මේ දැන් ඔබ 10 වෙනි ඉල්ල බල වෙනේ වෙනවා ගිහිල්ලා ගන්න. අන්න ඒක මම මොකද කරන්නේ? ඉරාසේ ඔය මොකක් හරි දැන් බෑනෝ දරුවාට කවුරු ඉස්කෝල බෑනෝ ගැටි ඉතර කම්ප්ලේන් එකක් දාලා මගේ දරුවට බැලලා දී මේක හරි නෑ මම ડોක්ටර් කෙනෙක්ට කියන්න තරන්න එපා. මම හමුදාවේ කෙනෙක් එහෙම කරන්න එපා. අපේ දරුවා වැරදි නම් මට ප්‍රශ්නයක් නෑ මම වැරදි. ඊට පස්සේ මිස් ස්කූල් ගහලා නැස්සම ඒක තමයි වෙන්නේ. ඒ තමයි සාමාන්‍ය දරුවන්ට උගන්වන විදිය. හැබැයි ගෞතම බුදුහාමුදුරුව තමන් පුතාට කිව්වේ මොකද්ද? ලොකු කම් පෙන්වන්නේ පයිතිවාසිකම් ඉල්ලන්න එපා. කවදාවත් ඔබට කවුරු හරි මොනව හරි කිව්වොත් ඔබ මෛත්‍රිය අර වෛරය පතුරවන්න එපා. කවදාවත් විටින් විට මතක් කරලා දුන්නා. දැන් රාහුල කුමාරයා යනකොට ටග්ගාල බුදුහාමුදුරු කතා කරනවා කියනවා මම දැනුවත් කරන මේ විදිහට තමයි ජීවත් වෙන්නේ. එතකොට තමයි සතුට වෙන්නේ. බලනතර රාහුල කුමාරයා ආව එක දවසක් හැන්දෑව වෙනවා මෙතන වැඩලා. එනකොට ඉතාල හොඳට වැස්ස දවසක් එකම කුටියකවත් ඉඩ නැහැ. බැලුවා මේ අයට කියලා මේ කුටියකට කියලා සැතපුණා මේගොල්ලෝ නිඳ ගැඩෙන්නත් පුළුවන්. කුටියෙන් කුටියට ගියා. හැම එකේම හොඳට නිදි. දැන් වැස්ස එළියේ ඉන්නත් විදියා ටොයිලට් ලැජි පිළියට ගිහිල්ලා පාඩුවේ මුලි වෙලා ගියා. අයි දැන් මොකද කිව්වේ? දැන් ඔහෙලා මොකද වෙන්නේ? ඔහෙලා ඉඳලා අපිට ලංකාවේ මෙච්චර ඉඩම් තියෙනවා. මේවා තියෙන මේ වගේ වෙන්න බෑ. අපි මේ ස්කෝල් සල්ලි ගෙවලා තමයි යවන්නේ. එහෙනම් දරුවෝ ෆැසිලිටීස් කියලා ගන්න ඉගෙන ඉස්සෙල්ලාම දරුවෝට ගන්න. මොකද මේ ෆැසිලිටීස් කියලා ගන්න. නියුත් මොකද වෙන්නේ? ටග්ගාලේ ටික තමයි ඉන්නන්නේ. මේ රාහුල කුමාර පැත්තකට ඇවිල්ලා විඳෙව්වේ නෑ. මෙල්ලට එන උදේ පාන්දර හිමීට ගියා. ඉතින් කම්ප්ලේන් එකක් බලන්න. නමුත් රාවල කුමාරයා කිසි වෙලාවක තමන්ගේ තේර ගාථාවෙදි කියලා නැහැ මම මේ පැවිදි ජීවිතේ දුක් විඳ කියලා. මොකද කියලා තියෙන්නේ? මට හරියම සතුටක් තියෙනවා. මට දෙටක් දෙන්න පුතා වෙන්න ලැබීම හා සතුටින් ඉන ලැබීම පිළිබඳව. රාවල කුමාරයා රහතන් වහන්සේ තේර ගාථාව. හැබැයි ඔහෙලාවේ දරුවන්ට උගන්වන සිස්ටම් එක ඔහෙල මැරෙනකොට මොකද කියලා තියෙන්නේ? අනේ අම්මේ මට මේක කරගන්න බැරි වුණා මේ ටික නම් මම කරගත්තා මේ ටික මට බැරි වුණා කියලා මොකක් හරි අඩුවක් ලියලා දෙන්න බෑ. හිතේ අඩුවක් තියාගන්න බැරි. මෙතන ඉන්න සෑම මිනිස්සෙක්ටම
ජීවිතේ බොහෝ දේවල් ලැබිලා තියෙනවා. නොලැබිච්ච බොහෝ දේවල් තියෙනවා. ඒ නොලැබිච්ච බොහෝ දේවල් ගැන අතුලාන්තේ ඒ අඩුව මනස කිය කිය පොහොනිනවා. ඒයි අපිට උගන්නපු සිස්ටම් එකේ වැරද්ද. අපිට අවකීසේ උගන්නලා තියෙන්නේ මේ මමත්වයේ පෝෂණය කරන විදියට. අපිට අවකීසේ උගන්නලා තියෙන්නේ ආයු වාසිකන් ඉල්ලා ගන්න ක්‍රමය. අපිට අවදිස්සේ උගන්වලා තියෙන්නේ කෝබේන කෝප කිරීම ක්‍රමය. ඒ ක්‍රමය තුළ වෙන කවුරුත් නෙවෙයි දුක් විඳින කවුද වැඩිම දුක විඳින්නේ කවුද? තමන් වැඩිම දුක විඳිනවා. ඒක ඔබ දන්නේ ක්‍රමය. ඔබ මේ දරුවාට උගන්වන්නෙත් එනවා අනාගතේ වැඩිම මොකද විඳින්නේ? දුක. ඕන්ට අනිවාර්ය මානසික ලෙඩ හැදෙනවා. හැදුනට පස්සේ ආවිල්ලා කියනවා ආවුදු මගේ පුතාට ලෙඩක් මගේ දුවට ලෙඩක් මටත් දැන් මේක ලෙඩක් ඊට පස්සේ මොකද වෙන්නේ දෙදේ ඔහොම කිව්වට පස්සේ උන්තමාලි ඉන්න වෙයි ඉතින් මම උන්නේ තියෙන තරම් බලක පිටේ යවනවා ලෙඩක් ඇදලා ආවට පස්සේ කුක් කියලා වැඩ නැහැ නේද දැන් උලි උගන්නගෙන මේ කියන්නේ ඒ සමන් කියන්නේ ඔය දැන්වත් තේරුණා නේද මේ ආස්වාදයේ සුළු ආස්වාදයේ පස්සේ යනකොට විඳින දින වේදනාව දරුවන්ටත් ඒක වුණ වෙනවයි කියලා වැඩි ලොකු කම ගන්නන්නේ වැඩි නේ කොහෙත් නෝ ගන්න එපා. අයිතිවාසිකම් ඉල්ලන ප්‍රමයාට පුරුදු කරන්න එපා. මොකද ජීවිතේ දින ආදීනෝ මතක් කරලා නිස්සාරණයම පෙන්වලා දෙන්න. මොකද වෙන්නලා දෙන්න ඕනේ? නිස්සාරණ. ඉතින් ඒකට අද කාලේ වැඩි කළා කියන්නේ නැහැ පොඩි කාලේ. හරි? වැඩිුණා කියලා ඒගොල්ලෝ තාස්වාදී කිවි කැමත් අතහැරලා ඊට වඩා ලැබ ඉවරන දෙයක් උගන්නේ කන දෙයක් කන්න දීලා gederi damu yaadi wen කියලා දෙන්නේ නිස්සාරණයකට යන ඊට පස්සේ උ තේරෙන වයසට එතකොට විඳවන්න නැතුව ජීවත් වෙයි සම්පූර්ණම රාවල කුමාරයා වගේ විඳවීම නැති කරගත්තේ නේද නෝ බාගෙට හරි විඳවන්න නැතුව ජීවත් වෙයි හැබැයි ඔයල ආපු සිස්ටම් එක උට ඉගැන්නුවා මොකෝ වෙන්නේ ඌ විඳවන එක කවදාවත් නතර කරන්නේ නැහැ. ඒක නතර කරන්න විදියක් නැහැ. ඔහෙලම දන්නවා ඇති සමහර කෙනෙක්ගේ දරුවෝගේ වේදනාව. ඔයලා දරුවෝ සමහර දේවල් වල පිච්ච නිසා විඳවන්නා වූ දුක්. සමහර බලාපොරොත්තු ඉෂ්ට නොවීම නිසා ඇතිවෙනා වූ මානසික කම්පන. දැන් අර දාගත්ත දැනුමට කරන්න දෙයක් නැහැ. ඒකට පුළුවන් කොළ පෙන්වන්න විතරයි. $50 $1000 ඔපේනන පුළුවන් ඉච්චරයි ඒ ඩොලර්ස් වලට මොකද වෙන්නේ අර නොලබිච්ච දේවල් වල තියෙන කම්පණය නැති කරන්න බෑ බෙහෙත් වලට පුළුවන් මේ ශාරීරික ආබාධ හොද කරන්න විතරයි දැන් ડિප්‍රෙෂන් හැදුනට පස්සේ හිතට බෙහෙත් කරන්න බෙහෙත් වලට බෑ ඒ හිතෙන් නිකුත් කරන විස ඒ විස මේ ශරීරගත වෙනවා අන්න ඒ විස ප්‍රතික්‍රියා කරවන්න විතරක් පුළුවන් බෙහෙත් ප්‍රති වලට මානසික ආතතිය හේතුවම පවතී ඩිප්‍රෙෂන් නැතරම හිතේ විස නිකුත් කරනවා ඒ දේශය නිසා මේ අභිධර්මයේ උගන්වලා තියෙන හිත රූප බිහි කරනවා ඒ රූප මේ ශරීරයට දිගින් දිගටම ඇති වෙමින් නැති වෙවි පවතිනවා ඒක ශරීරයට විශාල පීඩනයක් ඒ පීඩනයට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් බෙහෙත් දීලා නමුත් මානසික තියෙන රෙඩේ හොද කරන්න නැහැ ඔයාට සාහලුයි කියලා යා කියන්නේ ශරීරයේ තියෙන බරගති තදගති පොඩ්ඩක් අඩු වෙනවා එතකොට ඒ ආතතිය නැති කරන්න එකම ක්‍රමයක් තියෙනවා ආස්වාදයේ තියෙන භයානක කමහ ඒ ආස්වාදයෙන් නිසා මිනිස්සෙක් විඳින්නා වූ විඳවීම කල්පනා කරලා නිස්සාරණය වහගෙන ওই දෙක දැනගත්තත් වැඩක් නැහැ නිස්සාරණය හොයාගන්නවා මොකද හොයාගන්නවද ආස්වාදයේ භයානකයි කියලා කතා කර කර ඉියත් වැඩක් නැහැ ආදීනව ගොඩාක් තුනයි කියවත් වැඩක් නැහැ නිස්සාරණය දන්නේ නැත්නම් එතකොට ආදීනව වැඩි වැඩි කියන එකත් මනසට ප්‍රශ්නයක් වෙනවා නිස්සාරණේ දන්න කෙනෙක්ට ආදීනේ කල්පනා කරන එක හොඳයි. එතකොට පුළුවන් එයාට සම්පූර්ණම නිදහස් වෙලා යන්න. ඒක මොකද ආස්වාදේ? අතුරට දාගත්ත දැනුමේ යම් තෘප්තියක් තියෙනවා මේ ආස්වාදේ. ඒ දැනුම නිසා යම් විඳවීමක් පවතින නම් ඒක ආදීනේ. ඒ දැනුම අත්හැරීමක් නැත්නම් ඒක තමයි නිස්සාරණය. ඒක තමයි නිදහස. තව මේ ආස්වාදයේ පස්සේ උප්පත්තියේ ඉඳලා මේ දක්වා ඔබේ කාන්දමක් වගේ ඇදී යන නිසා මොකද වෙන්නේ? ඔබට මුලින්ම නිස්සාරණේ ටිකක් හොයාගන්න අමාරුයි.
දේ කාරණා බලය නිසා තවමත් සිතුවිලි ඉස්සරහට යන්න ගෑයම් කරන්න. හැබැයි ටික දවසක් යනකොට මේ අරමුණු අත්හැරීම නිසා මනස විඳිනා වූ නිදහසකට පේනවා. අන්නේ නිදහසකට පාර කියන තවදුරටත් නිස්සාරණයේ තුල සාර්ථකත්වයක් ඇති කරගන්න. එතකොට නිස්සාරණය කතා කරන්නේ නැති කාලෙක නිස්සාරණය දකින්න මාර්ගයක් නැති කාලෙට මිනිස්සු ආස්වාදයේ පස්සේ ගියාට කමක් නැහැ. වෙන කරන්න දෙයක් නැති නිසා. මොද ආදීනව වැඩි තමයි. නමුත් නිදාසෙන ක්‍රමයකුත් දාන්නේ නැත්තම්. මොලේදී ආදීනව ගැන කල්පනා කර කර ඇති වැඩක්. ඒක බුදුහාමුදුරු මෙහෙමයි කිව්වේ. ප්‍රතිඵල ලබා ගන්න බැරි සාසනයක කාලල් බුදිය ගත්තත් කමක් නැහැ. මොකද ප්‍රතිඵලයක් ලබා ගන්න හැබැයි බුද්ධ සාසනයේ එහෙම කරන්න එපා. ඇයි? ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් නිසා. බුද්ධ ශාසනයේ කාල බුදිය ගන්න එපා. බුද්ධ ශාසනයේ නිකන් ඉන්න එපා. මොකද බුදුන් වහන්සේ පිළිවෙලට පිළිසඳුව සම්පූර්ණම ආදීනවෙන් ගැලවී යන ක්‍රමයක් පෙන්වා දී ඇති නිසා. ඊළඟ කාරණේ තමයි දැන් ඔයගොල්ලෝ දැනුමට ආස්වාදයේ දැනුමේ ආස්වාදයේ විඳිනකොට ඔයාලා කොච්චර ගුවත් වැඩක් නැහැ. ඒ නිසා මම කියන්නේ තව දවල්ටත් ආස්වාදයේ විඳින්න. ඒ විඳින්න යනකොට තමයි මනසට ආදීනවය තේරෙන්නේ. ඔයලා මෙහෙමයි ඔයලා ආස්වාද විඳින්න යන්නේ මේ චුට් කනකොට චුට්ටක් කනවා. එතකොට ඊළඟ දවසේ අරක විඳින්නේ නෑ. එහෙම කන්න එපා. කනකොට මොකද කන්නවට කොහොමද? හොඳට කන්න. දැන් ඔච්චර ආසයි කාලා කාලා බෙල්ල මුලටම කාපල් එක දවසයි. එතකොට තේරෙයි ආදීන. මිනිස්සු වෙන්නේ ආස්වාදි පොඩ පොඩ ගන්නවා. එතකොට මොකද වෙන්නේ? කවදාවත් ලොකු ආදීනයක් දකින්නේ? මම කියන්නේ මගේ යාළුවෝ බොනකොට කොහොම බොන්නේ බා. එක පාරට අදක් බීලා දවල්ටක් බීලා හවසටක් බීලා අයිබරි ඉදරන් ඉඳ කියලා නැගිට මයිබ් බීලා ඇති වෙනකම් බීලා බලපන්. ඔකේ කොච්චර ආස්වාදයක් තියෙනවද? හැබැයි කොහොමද බොන්නේ මේගොල්ලෝ? මජ්ජපම ආදට්ටානහනේ කියලා තියෙන්නේ පොඩ පොඩ. අරම ආස්වාදේ හෙව්වොත් එයා වැඩි දුරට බොන්නේ. ඔයාලා දරුවෝ සිගරට් එකක් බිව්ව බනින්නේ බා. පෙට්ටි දෙකක් ගෙනත් දිලා පෙට්ටි දෙකම වන් දැන් මේපත් ඔබේ ආසාව යනවා. හැබැයි ඔබ ඉන්නේ මම දැන් ඔබ ආසාවට නේ බිව්වේ. බීල බලපන් කොච්චර සතුටක් තියනවද කියලා. මම ගිහම තමයි සිගරට් ගහන්නේ. මාට එක පාරක් විතර මිනිස්සු බොනවා. මම පෙට්ටි දෙකක් ගෙනාව කැලේට ගෙදරට පේන්න දින හතවසරෙදී. පත්තු කරගත්ත එකක් පත්තු කරලා දුන්න හොඳටම කැස ගිලා එකක් දුන්න හොඳටම කැස පෙට්ටි දෙක විදුලවට කලන්ත වගේ මට මතකයි කලවට ගියා නින්ද එතකොට පර නැහැ එතන විතර අයිත් බිව්වේ නැහැ 12 වසරට යන මට ඒ දවසේම සිගරට් එපා වුණා අයි 12 වසරේදී යාළුවෝ බොමු කියලා මම බොන්න මනම් ටිකක් බීලා බෑ මට ඇති වෙන්නම බොන්න ඕන බිව්වා බිව්වා වමනි දාලා ඊළඟ දවසේ බිව්වා ඊට පස්සේ අයිත් අවුරුදු දෙකකින් පස්සේ බිව්වා අයිත් එදත් එහෙම බිව්වා එදා ඉඳන් අද දක්වා තාම බීලා නෑ බොන කොට මේක මතක් වෙනවා බීමේ ආස්වාදය යා මම හොඳටම දන්න මිනිස්සුන්ට බොන්න එපා කියුවට වැඩක් නෑ චුට්ට චුට්ට බීලා වැඩකුත් බොන වැඩක් ගෙලක් තියාගෙන බාර් එකම හරි කමන්නේ හොඳට වමනිත දායින්නේ ඉඳලායි බොනවායි තේමයි. ඔය ලිංගික ජීවිතයටත් මම යාළුවන්ට කියන්නේ ඕක. ඔහො කොහොමද පා පොඩ පොඩ. එකපාර බලපල්ලා එතකොට උඹලට ඕක කවදාවත් ඇති වෙන්නේ ඉවරයි. හරි මිනිස්සු පොඩ 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 අර ආස්වාදේ විඳ විඳ කියලා මේ බහු ආදීන වෙන මනස අසු වෙන දෙන්නේ නෑ ටික ටික විඳවනු. චුට්ට චුට්ට මරණය කියන අන්නේ ක්‍රමය. චුට්ට චුට්ට මරණය. එහෙම කරොත් ඔහෙල හෙට උනම් මම වගේ පැවිදි වෙන්න යනවා. ධර්මයේ ප්‍රත්‍යාරවණ සතියට එකපාරක් යවන්න එපා. තින ඔක්කොම සල්ලි ටික දීලා හරි කමන්නේ නැහැ. අදත් ඵලයා උදේ වෙනකම ක්ලබ් එකේ ඉඳපන්. හෙටත් ඵලයා උදේ වෙනකම ක්ලබ් එකේ ඉඳපන්. අනිද්දා ඵලයා උදේ වෙනකම ක්ලබ් එකේ ඉඳපන්. එක දිගට මාසයක් කනවා ඉන්න මරණකම් ක්ලබ් යන්නේ. ඒ අර ආස්වාදේ ලුකුවක් තියාගෙන ඉන්න ඔබ දිගින් දිගටම විඳින්න ගියාම ඒ විඳවීම දරා ගන්න බැරි වෙනවා යනවා.
නිසා ආස්වාදය නොතේරෙන මනුස් නොහිඳපු මනුස්සයෙක්ට ආදීනව කියා දෙන්න හරිම අමාරුයි. ආදීනව කිව්වට හොඳට වදින්නේ. ආදීනවයක් නොදෙමිච්ච මනුස්සයෙක්ට නිසරණයක් කිව්වට වැඩක් නෑ. මේ විදවීමේ තියෙන විඳින්න ගිහිල්ලා විදවීමේ තියෙන කරදරය හොඳට මනසට වැටහිලා නැත්තම් ඕට නිස්සරණයක් කිව්වට වැඩක් නෑ. ඒකයි මම කියන්නේ ඔබට ධර්මයේ කියා දෙන්නේ ඔබ සතුටු කරන අරමුණ නෙවෙයි. ඔය සතුට හොයන්න ගිහිල්ලා ඔබ නැති බංගස්ථානක අරමුණක් එනකන් මම මග බලාගෙන අන්න එතකොට එන්න. එතකොට ආපු ගමවල මොන පොතක්වත් බලන්නේ කියන නිසරණ යන අර අමතක වෙන්න කලින් එන්න. දැන් මම බලාගෙන ඉන්නේ අපේ පවුල් වලගේ මැරෙනකන්. එතකම් මම බණ කියන්න යන්නේ. මැරිච්ච ගමයි යනවා. එතකොට තමයි මුන්ට විලවීම තීරෙන්නේ. ඒ නිසා අපි මේ බණ කියන්න ආවට මේක චරම සාර්ථක ක්‍රමයක් නෙවෙයි. ඇයි සාර්ථක ක්‍රමයක් නැත්තේ? ඔබ තාමත් බහු ආදීනවකට පත් වෙලා විඳවලා තියෙනවා නම් වටිනවා. නමුත් ඒ ආදීනව පස්සේ හොඳට කල්පනා කරලා හොඳට පනසට දැරෙන්නේ නැත්නම් මොන නිස්සරණේකුවත් ඒකට යන්නේ පැත්තකින් තියලා ආස්වාද පස්සේම හොය හොයා යනවා. ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ? ආලෝකයක් දැක්කම යන කණාමැදිර වගේ විනාශ වෙනවා. දමා කියන්නේ සාධාරණයි. සිද්ධාර්ථ කුමාරයා ආස්වාදෙ විඳින ගියා. අන්තිමට මොකෝ වුණේ? 29 මේ පාව. 29 මේ බැලුව මේ දුකක් මේ. සුරා රාම්‍ය සුරාම්‍ය සුභ කියලා මාලිගා තුනක් තිබුණා. ලක්ෂ දෙක ගාණිය කියලා. ඒ පාවෙ නැති. හැමදාම රත්තරන් පිඟංගල කන්නගෙන. ඒ රත්තරන් පිඟංගල කන්නගෙන ඔබ දකිනකොට එපා වෙන්නේ නැද? ඒතර මොකද ඉක්මනට තමයි ජීවිතේ තේරුම් ගත්තා. කොච්චර ආසාදේ විඳ විඳ ගියත් අවසානයේ මේ මරණය මේ විදියටම විඳව විඳව උරුම වෙනවා. විඳව විඳ අන්තිමට ආස්වාදයේ පස්සේ යන මිනිසුන්ට මරණය විඳීමක් නෙවෙයි විඳවීමක් බවට පත් වෙනවා. ආස්වාදේ හොයාගෙන යනකොට වයසට යනවා. ආදීනව දකින්න නැතුව ආස්වාදේ හොයාගෙන යනකොට මොකද වෙන්නේ? වයසට යනවා. වයසට ගිහලා ගොඩාක් දුක් විඳින්න වෙනවා. ඉතින් ආස්වාදේ හොයාගෙන ගිහිල්ලා අවසානයේ එක්කම වෙන්න වෙනවා. ලෙඩ වෙනවා. එතකොට ගොඩාක් දුක් විඳින්න වෙනවා. ඊට කලින් පණ තියෙන කාලේ ආස්වාදේ බාරකම් මෙහෙම වැටෙනවනම් මම ඊට කලින් නිදහස් වීමේ මාර්ගයක් සොයාගත යුතුයි. දැන් ඔයගොල්ලෝ යන මෙතනට චුට්ට 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 යර නිසා මොකෝ වෙන්නේ? ඈ? ඔයගොල්ලෝ මැරෙන කම ඔය අතරේ තියෙන බාරකම තේරුම් ගන්නේ නැහැ. ඊළඟ අන්තිම කාලේ ගොඩාක් දුක් විඳිනවා. දැන් ධර්මයේ කිව්වට ආච්චි කෙනෙක් එච්චර වදින්නේ ඇයි? ආස්වාදයට ලොල් වෙලා ආදීන නිසා ශාරීරික වේදනා මානසික වේදනා තියෙනකොට ධර්මයේ එච්චර අතුලට දාගන්න බෑ. හොඳම කාලේ තමයි මේ කාලේ. හොඳට හයියාර්ථිය තියෙන කාලේ තමයි නිස්සාරණය හොයාගන්න ඕනේ. ඇයි? කවුද දන්නේ හෙට ලෙඩ වෙයිද දන්නේ? හෙට වයසට ඇවිත් නැහැ. ඊට පස්සේ ලෙඩ වුණොත් ඒකට ප්‍රතිකාර මෙ හොයනවා. මිසක් නිස්සාරණය හොයන්න වෙලාවක් නෑ. එක්තැන් වුණොත් මිසක් ඒකට ප්‍රතිකාර කරගන්න එක හොයාගන්න එක මිසක් නිස්සාරණය හොයාගන්න වෙලාවක් නිසා බුද්ධිමත් වැඩේ තමයි ප්‍රඥා ගෝචර වැඩේ තමයි හොඳට සත්‍ය තියෙන කාලේ. දැන් මෙතන ඉන්න වඩා කට්ටිය ආස්වාද විඳලා තියෙනවානේ. ඒ නිසා මම මේ කියන කතාව හොඳට තේරෙනවානේ. ඒ නිසා මොකක්ද තියෙන හොඳට බල තියෙන කාලේ වැඩි වැඩවලට දාන්න එපා. කාලය දෙන්න එපා මේ මනුස්ස ජීවිතේ පුළුවන් තරම් ඉක්මනට නිස්සාරණයක් හොයාගන්න. නිස්සාරණය හොයාගත්තට පස්සේ අයිත් ඕන නම් පන් එකක් ගන්න. හැබැයි තාක් කල් යන්න එපා. අපරාධේ කාලය. හිස ගිනි ගත්තේ එගින්න නිවන්න මහන්සි වෙන්නේ නැතුව නිස්සාරණය හොයාගන්න මහන්සි වෙන්න කියලායි බුදුන් වහන්සේ දේශනා කළේ. මොද නිස්සාරණය නොදකපු මනසක් මොකද වෙන්නේ? පීඩිත මනසක් නිසා වැඩක් ඇති මනසක් නෙමෙයි. දැන් බිම්බිසාර රජතුමා බුදුන් වහන්සේ හැම වෙලේ සෝතාපන්න ඵලය සාක්ෂාත් කරනවා. හැබැයි බැරි වෙලාවත් වජනාව නිසා වුණා බුදුන් වහන්සේ මුණ ගැහෙන්නේ නිතර නිතර ආවේ නැත්තම් මොකද වෙන්නේ?
අවසානයේ කපුල් බලපු වෙලාවේ බණ කියලා ඇති වැඩක් නෑ. උන් බිම්බිසාර රජතුමාගේ ඉස්සරහ හොයාගත්තා. හොයාගෙන රජකම කරගෙන ගියා. හැබැයි දැන් විසෝරුන්ට පුළු ට්‍රයි කරේ මොකක් කරන්නද? නිසන්න මේකේ ප්‍රතිඵලය තමයි තේමා. රහත් වෙන්න. අවසානයේ බිම්බිසාර රජතුමා කපුල් බලලා අරගලක් දාලා දීද්දි බලන්න නිසාරණෝ ආගත්ත රජකම නිසා විඳවන්නේ පුතා ඉන්නෝ විතරව තියාගන්න මට ඇති වෙලා දුන්න බොහොමක් මේක. ඒක මොකද නිසාරණේ දැකපු මනස කැමතිස්සේම ආස්වාදයට ගිය අරමුණකට ආස්වාදෙ විඳින්න යනකොට ඒ ආදීන මනසෙ පේනවා. නිසාරණේ නොදකපු මනසකට ඔච්චර කැපිලා පේන්නේ. ඉතින් බිම්බිසාර රජතුමා කොහොමද මේ රජකම් කරන්න තියෙන සුළු සතුට නිසා විඳපු විඳවිල්ල තේරුම් අරගෙන ඒ නිසා පුතා ඉල්ලපු කම මොකද කරේ? ආ කලබල වෙන්න දෙයක් නෑ මම හෙට ඉඳන් රජකම බාරගනි. ටක් ගාලා අත්හැරියා. ඊට පස්සේ කොහොම හරි යන්නේ නෑ. තාත්තා ඊට පස්සේ කොමාර් ප්ලෑන් එක ලයික් කරලා ඉඳන්නේ නැහැ කියලා මොකද කරේ? කකුල් බලනකොට වටේ ඉන්න අයට කිව්වේ නෑ පුතා බලන්න කියලා මොකද කරේ? ඒ බිම්බිසාරතුමා කොටු කරලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ළඟින් හිටියේ. හැබැයි කවදාත් ඇවිල්ලා පුතාට කිව්වේ නෑ අපේ ලංකාවේ ආමුදුරුවගේ අල්ලියගහ මන්දිරේ ගාවේ මොකක්ද ඉන්න එකක් කරේ නේ රජතුමා බේනවා කියලා. මගේ යාළුවෙක් කියලා කිව්වේ නැහැ. ඇයි නිසරණ හොයා දීලා ඉවරයි. මම බලන්න කල්පනා කරලා රජතුමාට මොනවක් හත් වුණා කියලා මොකක් හත් බුදුහාමුදුරුවෝ කවදාවත් පිටින් එකක් කරේ නේ. එයාට නිසරණ හොයා දීලා ඉවරයි. ඉතින් අපේ මහින්ද මහත්තයා කොච්චර ආමුදුරුවසුරු කරා නිසරණ හොයා දීලා තාමත් එහෙම හිටතා. තාවත් අර වයසක මිනිස්සේ පාර්ලිමේන්තුවේ කරලා වැඩිම දඩකන්නේ හාමුදුරුවෝගේ ඉතුරු කාලෙත් ඉවර කරන්නේ. බලන්න රජකමක් කරලා අර අල්ලියගහ මන්දිරේ අර දවසේ මූණ දිවිච්ච මල්ලට්ටියක් වගේ hina කොච්චර විදවීමකින්ද ගියේ. ඉතින් ඒ වෙලාවේ තමයි ඒ තලා ගන්න දිවිච්ච වෙලාව. ඒ වෙලාවේ තමයි එයාට බර ටිකක් කියන්න ඕන. අයිත් දෙයියනි කියලා අගමැති එකටත් දෙව්වා. අයිත් ඒක සතුට පෙන්නුවා. මේ වගේ තමයි මිනිස්සු හැමතිස්සෙම කරන්නේ. මිනිස්සරණේ අනුදකපු මිනිස්සු ආස්වාදේ අවුල අවුල ඉන්නවා. හදවත් ආස්වාදේ අවුල අවුල ඉන්නවා. ඊට පස්සේ විඳවනකොට කවුරුවත් අත විඳවනකොට කවුරුත් නැහැ. හැබැයි බුදුන් වහන්සේ කරේ මොකද? හොඳට පණ තියෙන කාලේ, හොඳට සිහිය තියෙන කාලේ මොකද කරේ? ආදීනව ගැන කියා දීලා නිස්සරණයක් පෙන්වලා දුන්නා. නිස්සරණයක් පෙන්වලා දුන්නට පස්සේ අයිත් ඒ වෙනුවෙන් පිළිටින් කරන්න ඕන නෑ. දන්නවා මේ සංසාරේ තියෙන භයානකම. ඒ දන්නවා මේ මනසක් පරිහරණය කරන එකේ භයානකම. ඒ දන්නවා මේ විඥානයේ විඳවන හැටි. ඒ නිසා අයයි ඉක්මනට ඉක්මනට භෞතික දේවල් අත්හරිනවා. එයාට ඒ වගේ ඇල්මක් නෑ. ඒවත් එක ජීවත් වෙනවා. ඒ නිසා තමයි බුදුන් වහන්සේ දේශනා කරේ ඉසගිනි ගත්තොත් උඹලා ඒකින නිවන්න එපා. උඹලා මොකක් වෙන මහන්සි ගන්න කවද? නිස්සාරණයක් දකින්න මහන්සි. මෙහෙමත් කිව්වා. උදේට උල්පාර 100යි, දවල්ට උල්පාර හවසට 100යි, දවසට 300යි, අවුරුදු 100ක් අරිනවා. ඈ හැබැයි උඹලා නිස්සාරණයක් දකින්නයි කිව්වොත් කැමති වෙන්නේ කොහොමද? අකමැති වෙන්නේ කොහොමද? ඒ තරම්ම වටිනා නිස්සාරණයක් දැකීම නිස්සාරණයක් නොදර නොදකින මනසකට මේ වචන එච්චර වැඩක් නෑ. මේ වචන එච්චර වැඩක් නෑ. නිස්සාරණයක් නොදකපු මනසක් හදන්නෙම වතරන්නේ ආස්වාද පක්ෂයෙන් මිසු අවුලවන්න පුළුවන්තර අවුලවල 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 විඳවනකොට පිරිත් නූල් බඳින ඇති වැඩක් තියෙන. විඳවනකොට පිරිත් නූල් බඳින ඇති වැඩක් නෑ. පණ තීන කාලේ නිස්සරණයට වාර්ය කියා දෙන්න ඕන. පණ තීන කාලේ මේ වැහෙන මිනිස්සු මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතවල තියෙන කටයුතු සල්ලි පස්සේ යන්නේ නැතුව ටික කාලයක් අවුරුදු 7ක් 5ක් 6ක් කරේ ටික කාලයක් තීන දෙයකින් සතුටු වෙලා ජොබ් එකේ වැඩි වැඩ කරන්න යන්න නැතුව තීන වැඩේ කරගෙන පුළුවන් තරම් සතියේ දවස් දෙකක් කරේ මේ නිස්සරණයක් හොයාගන්න මහන්සි වෙනවා. උදපුයා පස්සේ එච්චර යන්නේ නැතුව මනස නිස්සාරණයක් හොයාගන්න මහන්සි කරවන්න ඕන. ඒක අවුරුදු 5ක් විතර එච්චර කැප වෙනවා නම් එයාට නිස්සාරණයක් හොයාගන්න බැරි වෙන ධර්මයක් නෙමෙයි මේ. දැනුව පස්සේ යන්නේ නැතුව නිස්සාරණයක් හොයාගෙන ඊට පස්සේ දැනුම හොයාගෙන යන්න ඕන. මොකද ඊට පස්සේ හොයාගෙන යනකොට එයාට හොඳටම තේරෙනවා මේ මනස විඳවන හැටි. ඉතින් ඔබ සමාජයේ ලංකාවේ මිනිස්සුන් වඩා වාසනාවන්තයි. ඒ වාසනාවන්ත
ඒ ඇව බනාන්නේ 60 පැනලා හොට බිරේ වුණට පස්සේ. ඊට උන්ට හරි අමාරු එක කියලා දෙන්නේ. සවලා මොනවා හරි වාසනාවකට 40 පයින්න වෙලාවෙ මේක අහලා දෙන මට පිරෙන්න වැඩියම ඉන්න 40 60 අතර. 60 පැනපු අය ටිකක් ඉන්නවා. ඒ ගණන් ගන්න එපා. එල්ලා මේ පණ తీන වෙලාවේ මම කියන්නේ. දවලට නිදාස් දැන් මේක ඇවිල්ලා මේව නිදාසේ වටිනාකම කියලා යනවා නම් වැරදි මාර්ගයක් කියන්නේ. මාර්ගයක් කියලා යන්නේ. පාරක් කියලා යන්නේ. නිදාසන විදියක් කියලා යන්නේ. හේතු සහිතව ප්‍රකාශ කරලා යන්නේ හේතු රහිතව නෙමෙයි. ඒ නිසා මොකද වෙන්නේ? ඒව කණින් අහගෙන කවුරු හරි එක නොකර හිටියොත් විශ්වය විසින් උන්ට සාප කළා ඕ විදවීමට ලක් කරනවා. මෙච්චර වටිනා වචන කවුරු යහලා ක්‍රියාත්මක වුණ නැත්නම් ඔව් සාපේකට වුණා. ඒ සාපේ තමයි ඒ වචන අහගෙන කවුරු හරි ක්‍රියාත්මක වුණේ නැත්නම් ඔව් උපදින උපදින භවයක් පාසා හඳුළු සෙලන්න සිද්ධ වෙනවා. බුදුන් වහන්සේ කියුවේ සාපේ කොච්චර ධර්මද කියනවා නම් මහණෙනි උඹලා මගේ වචන අහලා මෙන්න මේ නිස්සාරණය දැක්කේ නැතුනොත් මතක තියාගනිලා මේ සාගර පිරෙන උඹලට අඬන්න සිද්ධ වෙන සාගර පිරෙන ඇඬීම කියන්නේ ආශිර්වාදයක් නෙමෙයි මොකද්ද සාපය. ඊළඟට මේ වචන අහලා යමෙක් දුක තුනී කරගත්තේ නැත්නම් නිස්සාරණයක් දැක්කේ නැත්නම් මතක තියාගනිලා මේ වේබාර පර්වතයේ වේපුල්ල පර්වතයටත් වඩා උඹලගේ ඇටකටු මේ පෘථුවේ මත ගොඩ ගහන සිද්ධ වෙන අටකටු මත කිසිම මනුස්සයෙකුට මරණ වේදනාව ආශිර්වාදයක් නෙවෙයි සාපයක්. කිසිම මනුස්සයෙකුට මරණ වේදනාව ආශිර්වාදයක් එන මරණයේ සාපේට උන් හසු වෙනවා මේ වචනාගෙන නිස්සාරණයක් දැක්කේ නැත්නම්. එපමණක් නෙවෙයි මනුස්සයෙක් මැරෙන කලින් විශාල සාපයක් තියෙනවා. ඒ සාපයත් උන්ට තවත් වැඩි වෙනවා මේ වචනහල නිස්සාරණයක් දැක්කේ නැත්නම්. මොකද මේ සාපය පුංචි කාලේ ළමයි එච්චර ප්‍රශ්න නැහැ. ඊට පස්සේ ඇයට අම්මා තාත්තා ඇති වෙනවා. ඊට පස්සේ ඇයට සහෝදරයෝ ඇති වෙනවා. ඊට පස්සේ ඇය ලොකු මහත්තයලා යාළුවෝ ඇති කරගන්නේ. ඇය ඊට පස්සේ ගුරුවරු ඇති කරගන්නවා. ඊට පස්සේ ඇය තව තවත් වැඩි වීමේ පත්තරවල ආදර සම්බන්ධතා ඇති කරගන්නවා. ඊට පස්සේ ඇය කසාද බඳිනවා. ඊට පස්සේ ඇය දැනුම හොයනවා. ඊට පස්සේ ඇය දරුවන් වදනවා. ඊට පස්සේ දරුවන්ට ආදරය ඇති කරගන්නවා. ඊට පස්සේ දරුවෝ ලොකු මහත් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ දරුවන් කසාද බඳලා දෙනවා. ඊළඟේ දරුවාගේ දරුවා ඇති වෙනවා. ඊළඟේ ඒ දරුව ලොකු වෙනවා. එයා ටික ටික දැන් 60 පරිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දරුවාත් කසාද බඳලා දෙනවා. දැන් මොකද වෙන්නේ? හරි ලස්සන පරම්පරාවක් වෙනවා. හැමදාම ආචිඩයිස්ගේට කෝල් එකක් එනවා. අම්මේ අද අපි පුතා හොස්පිටල් එකේ නතර කළා. අනේ ඇත්තේ. දරු විඳවන. ඊළඟේ ඒකවරයි ඊළඟ අනිද්දු කෝල් එකක් දෙනවා. අම්මේ මහත්ය ඇක්සිඩන්ට් එකලා කීයක් කන්නේ නැද්ද අම්මේ? පැන්සන් එකේ වන්. තරුණ පරම්පරාවට විරුද්ධ දේවල් බලපල් අපි තරුණ කාලේ නම් ඕම කරේ. දැන් බලන්න අමරදේව මාස්ටර් අවදිසේම කියන්නේ මොකද්ද? ආපෝ මේ කාලේදී සංගීතය කියලා අරව නිසා ඒගොල්ලෝ විඳවනවා. එහෙම සාපේහෙන් දැනුමෙන් සාපේහෙන් නේද? දැන් හැම වයසක මිනිස්සෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි new generation එක අපේ දේවල් කනවයි කියන එක. එනිසා දරුම නිසා එහෙම සාපේ හම්බ වෙනවා. දරුමුණු පුරා නිසා එහෙම සාපේ හම්බ වෙනවා. ඊට පස්සේ අම්මා ඉඩම් ගත්තේම අල්ලපු යම් අල්ලනකොට නඩු කියන්න කියලා එහෙම සාපේ හම්බ වෙනවා. මම ආයි මැරෙන කලින් ඔච්චර සාපයක් දෙන එක මදිද? ආශිර්වාදයක් ලැබෙන එක නේද ඉතින් ඉන්නේ. හැබැයි ලැබෙන්නේ මොකද්ද? සාපයක් ලැබෙන එක. සාපයක් හම් වෙලත් ඉතින් මේ වචන අහලා කවුරු හරි නිස්සාරණයක් දැක්කේ නැතුනොත් ওই සාපය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඔබ ඊදානින්නේ ඔබට ලැබිච්චව මනුෂ ජීවිතයේ ආශිර්වාදයක් කියලා. නමුත් මම කියන්නේ ඒක සාපයක් කියලා. නිස්සාරණයක් නොදැක්ක විතක් තියෙනවා. ඔබ ඊදානින්නේ ඔබට ලැබිච්ච දැනුම ආශිර්වාදයක් කියලා. නමුත් මම කියන්නේ ඒක මනුෂ්‍යයෙට ලැබිච්ච සාපයක්. ඔබ හිතන්නේ ඔබට ලැබෙන දරුවන් ආශිර්වාදයක් කියලා. නමුත් මම කියන්නේ ඒක සාපයක් කියලා. ඔබ හිතන්නේ ඔබට ලැබිච්ච ශාරීරික ආශිර්වාදයක් කියලා. නමුත් මම කියන්නේ ඒක සාපයක් කියලා. ඔබ හිතන්නේ ඔබේ හිත ඔබට ආශිර්වාදයක් කියලා. නමුත් මම කියන්නේ ඒක සාපයක් කියලා. ඉතින් අමුළු ජීවිතේම සාපයකින් ගත කරනවා.
හැබැයි නිස්සාරණයක් දැක්ක මනස ආශිර්වාද ලද්දන්ගේ භූමියට පැමිණෙනවා. මොකටද පැමිණෙන්නේ? ආශිර්වාද තියෙන මිනිස්සුන්ගේ භූමියට පැමිණෙනවා. ඒ තුල ධර්ම උනුකරන්න එක ගණ දෙනුවක් නැහැ. ඒ තුල ධර්මාත් එක ගණ දෙනුවක් නැහැ. ඒ තුල රස්සාවක් එක ගණ දෙනුවක් නැහැ. ඒ තුල තම ශරීරයත් එක ගණ දෙනුවක් නැහැ. ඒ තුල තම මනසත් එක ගණ දෙනුවක් නැහැ. ඒ තුල මරණ එක ගණ දෙනුවක් නැහැ. ඒ තුල වයසට යාම එක ගණ දෙනුවක් නැහැ. ඒ තුල කාලයක් එක ගණ දෙනුවක් නැහැ. ඒ තුල කිසිම සම්බන්ධතාවයක් එක ගණ දෙනුවක් නැහැ. සම්පූර්ණ ආශිර්වාදය. සම්පූර්ණ ආශිර්වාදය. හැබැයි මිනිසුන්ට තේරෙන්නේ තමන්ට සාපයක් මේ අහුවෙලා තියෙන්නේ කියලා. හිතයි කයයි මේ බැඳී මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිසුන්ට ඕක තේරෙනවා නම් පොඩු ඉක්මනට උත්සාහ කරනවා ආශිර්වාද ලබා ගන්න. මොකක් බලා ගන්නද? ආශිර්වාද ලබා ගන්න. දැන් ඔබට ඔබ සාපයකට අහුවෙලා කියලා කවුරු හරි දැනගත් කෙනෙක් කිව්වොත් ඔබ පුළුවන් තරම් කරන්නේ මොකක් කරන්නද? ආශිර්වාද ලබා ගන්න. ඒ නිසා තමයි මිනිසුන් කැමති ආශිර්වාද දෙනවට. එනිසා ඒගොල්ලෝ කැමති ඒගොල්ලෝ ළඟ තියෙන ඔක්කොම හාමුදුරුවන්ට දීලා බෞද්ධ සබ්බ මංගලං රත්තරන් සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සති භවන් සුතේ කියලා සම්පූර්ණ ජීවිතේට ආශිර්වාද ලැබෙනවා. ඊළඟට ඒගොල්ලෝ කැමති සායිබබාගෙන් මොනවා හරි ලබගෙන ආශිර්වාද ලබනවා. ඒගොල්ලෝ කැමති දේවාල වලට ගිහිල්ලා මෙහෙම තිතක් තියලා ආශිර්වාද ලබා ගන්න. ඒගොල්ලෝ කැමති කරුණ ඔලුවට තියලා ආශිර්වාද ලබා ගන්න. ඒගොල්ලෝ කැමති බෝගස් නාවල ආශිර්වාද ලබා ගන්න. ඒගොල්ලෝ කැමති චෛත්‍යවල හුමුගාල ආශිර්වාද ලබා ගන්න. ඒගොල්ලෝ කැමති ධර්මශාලා ඉදිකල ආශිර්වාද ලබා ගන්න. නමුත් ලැබෙන්නේ මොකද්ද? තව භවය. මොකද්ද ලැබෙන්නේ? සම්පූර්ණම මොකද්ද ලැබෙන්නේ? සාපය. ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, අප්‍රිය සංපයෝග දුක්ඛ, ප්‍රිය විපයෝග දුක්ඛ, යම්පිච්ඡා නලබති තම්පි සංකිට්ඨේන. ඒ කියන්නේ මේ කයයි මේ හිතයි තමයි පංච උපාදානස්කන්ධය කියලා බෙදලා තියෙන්නේ. මුළු පංච උපාදානස්කන්ධෙම දුක. ඔන්න ආශිර්වාදේ. ඔන්න තිත්ත ගාලා කිරි වැදලා ඔන්න ගෙවල් හදලා ලබු ආශිර්වාදේ. බුදුහාමුදුරේ එක වචන ටික විස්තර කළේ නිපදීමම දුක. මරණය දුක. ඒ අතර තියෙන හැම එකම දුක. හැබැයි මිනිස්සුන්ට නිස්සාරණයක් දකින්න හිතෙන්නේ මොකද්ද? බීමල තිර රා නිසා ඌලට හිතුන්නේ මේ කටෙන් අයි ගොඩ යන්න පුළුවන් කියලා. ඒ නිසා මම කියන්නේ පළ දින කාලේ මේ ශාලාවල් වල හදාගෙන තියෙන මේවට ඇවිල්ලා ඉඳ සෙනසුරාද කය ගහන්නේ නැතුන. ඊට පස්සේ මොකද වෙන්නේ? අරේ හතර වයි මේ ඇවිදින්නේ නැතුන ක්‍රමයක් කියලා දෙනවා. හිත දිහා බලලා ඇවිල්ලා සෙනික ක්‍රමයක් ඔහොම ටික කාලයක් බලාගෙන නිස්සරණයක් හොයාගන්න. හොයාගත්තට පස්සේ ඇති වෙන්න පන් ගන්න. එතකොට මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා දකින්නවා හිත පන් ගන්න යනකොට විදවට හිටි. දැන් මට සූර්යයා ප්‍රශ්නයක් නැහැ. මට ඒක අවුලක් නැහැ. ඔයාලට අවුලක් නැහැ. මට ප්‍රශ්නයක් නැහැ මේ ජීවිතේ. මම කවුරුට ගහලා මරලා දැම්මත්, කොටලා මරලා දැම්මත් මට නිදහසේ මේ පෘථිවිය මත ඇවිදගෙන යන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ කිව්වනම් මහන්සියලමක් කරන්න කියලා. ඒ නිදහස එහෙමම මේ අපේ හදවත් තුළ පවතිනවා. ඒ නිදහස මම දැකලා තියෙනවා. ඒ නිසායි මම කියන්නේ ඔයාලා බය නැතුව කාලය අපේ ගාන අපතේ යනවායි කියලා හිතන්නේ නැතුව කියන දේ කරගන්න. ඒතර ඔයාලා මේ නිදහස දැක්කට පස්සේ ජීවිතේ කවදාවත් නැවත සාපලද්දන්ගේ භූමියට වැඩි කාලයකට එන්නේ නැහැ. ඔයාලා ඕනනම් පුළුවන් ඒ ලැබුතාවු සාපය මේ ජීවිතේම ඉවර කරගන්න. පද ප්‍රඥාවන්ත මනසක් තියෙනවා නම් ලැබුණා වූ සාපේ මේ ජීවිතේ මිවරයක් කරලා දාන්න පුළුවන්. අනුතරමේ නිස්සාරණයක් දැක්කොත් බුදුහාමුදුරු කියනවා නැතේ බවන් අට. ඒක එහෙමම තමයි. මොකද නිස්සාරණයක් දැක්ක මනසට වැඩි කාලයක් ගන්න බෑ. එයාට නිතර 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 හිත ඇලෙනකොට ආදී නෙවෙයි තියෙන විදවීම පේනවා. ඒතර ඒක යන්න බෑ. බුදුහාමුදුරු ඒකයි කියලා දෙන්නේ. මොකද නිස්සාරණයක් දැකගත්තට පස්සේ කෙරෙක්ට යන්න බෑ මේ හිතට. මොකද ඔහෙලට පේනවා හිත ආස්වාදය ඇලෙනකොට ඇලුනට පස්සේ විඳවන හැටි. ඒක විඳවන හැටි නිතර 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 මනසේ ප්‍රකට වෙනකොට ප්‍රඥාව අවදි වීම නිසා මනස ඉක්මනටම කැමති වෙනවා මොකක් කරා යන්න? නිස්සරණය කරා යන්න. ආශිර්වාද ලද්දන්ගේ භූමියට යන්න. එක 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 බ්‍රහ්මෙක් කැවිලා බුදුන් වහන්සේට කිව්වා
බුදු පියාණන් හිසගිනි ගත්තොත් එගිට නිවන් නැතුව අනාගාමි වෙන්න මහන්සි ගන්න ඕන නේද? බුදුහාමුදුරුවෝ කිව්වා එච්චර දෙයක් කරන්න මහන්සි වෙන්න ඕන නෑ. හිසගිනි ගත්තොත් එගිට නිවන් නැතුව නිස්සාරණයක් දකින්න මහන්සි නාම හොඳටම ඇති. මොකද එතර දැක්කට පස්සේ ඔයාලට මේ සංසාරේ සාපේ හොඳට වැටහෙනවා. එනිසා ওই දුර්ලභ වූ මනුස්සභාවය කොතන කොයි මොහොතේ කර්මානුරූපව කර්මයේ ඉතුරු වෙලා තියෙද්දී හෝ නැති වේද දන්නේ නැහැ. එනිසා ඔබට මේ වචන ඇහෙද්දී යම් වීරයක් මේ අවස්ථාව ඇති වෙනවා නම්, යම් සත්‍යයක් මේ අවස්ථාව ඇති වෙනවා නම්, යම් අදිස්ථානයක් මේ අවස්ථාව ඇති වෙනවා නම්, යම් ඡන්දයක් මේ අවස්ථාව ඇති වෙනවා නම්, ඒක පිරෙන්නේ නැතුව දිගින් දිගට වරගෙන ගියලා නිසරණේ හොයාගන්න. එක එකය එක එකව හදයි. මම චෛත්‍ය හදයි. තව අය පන්සල් හදයි. තව අය භෝගස් හදයි. ඔයලා ඒවට උදව් කරයි. ඒ නමුත් ඔයලා නිස්සාරණය නොදත් ඉන්නතුරු ඔයලට කිසිම සාන්තියක් නෑ. ඒක හොදට මතක තියාගන්න. ඔයලා නිස්සාරණය නොදත් ඉන්නතුරු මේ විශ්වයේ ඔයලට කිසිම සරණක් නෑ. ඔයලා රස්සාවල් කරලා කාලේ නාස්ති කරලා ඒ සල්ලි ගිහිල්ලා ඒව හදයි. ඒක වරදක් නෑ. හැබැයි හදලා භවයක් හදාගන්න උදව්වක් ගත්ත නිසා මොකද්ද ආශිර්වාදය ලබා ගත්තා නොවේ. යමෙක් මේ වාක්‍යය අහලා ඔහු නිස්සාරණය හොයාගන්නේ නම් ඔහුලත් ඔහු සතු සියල්ලම පරිත්‍යාග කරත් ප්‍රශ්නයක් නැහැ. එයයි ඔහු ඒ නිස්සාරණය හොයා ගැනීමේ ණය කවදාවත් සම්මුතියෙන් ඒ කියා දීපු කෙනාට දෙවා ඉවර කරන්න බැරි නිසා. එනිසා පින්නතුනි බොරු කාර්ය ඕන තරම් බිස්නස් කාර්ය ඕන තරම් ඒගොල්ලෝ නියම පවතිනවා. ඒවට තමක් පැය උදව් කරන්නේ. මේ ඔයලා බිස්නස් කරන්න යන්න එපා. ඔයලගේ නිදහස තව කිසි කෙනෙක්ට බාර දෙන්න එපා. එහෙම කාටවත් ඔබ නිදහස් කරන්න බැරි නිසා. පන්සලේවත්, පල්ලියේවත්, බෝගලේවත්, කොවිලේවත් කිසි මිනිස්සෙගේ නිදහසක් නැහැ. ඔබේ හදවත තුළේ නිදහස හැම මොහොතකම පවතිනවා. නමුත් ඔයාලගේ තියෙන දැනුමේ ආසාවට අන් වස්තු වල තියෙන ආසාවේ තියෙන පෞකාරකමට ඒ නිදහස හොයාගන්නේ නැහැ. එනිසා මොකද වෙන්නේ? ඔබ නිදහස මම නිතර නිතර සතිගානේ ධර්ම දේශනා කරන්නේ මිනිසුන්ට ඕවහලා මිනිසුන්ගේ මේ නිස්සාරණයට යන තියෙන ඡන්දේ ටික ටික වැඩි කරලා දෙන්න. නැත්නම් මට වුණක් නැහැ සතිය ගානේ ධර්ම දේශනා කරන්න. මට පාඩුවේ ඉන්න පුළුවන්. මට ලෝක පුරා අවිද්‍යාවන් පුළුවන්. නමුත් ඒව දේශනා කරන්නේ මොකද? මිනිස්සේ ධර්මය අහන්නේ නැති වෙනකොට ඉක්මනටම මොකද වෙන්නේ? ඡන්දය, වීරය, අදිස්ථානෙ නැති වෙලා නැවත ආස්වාද පක්ෂය. ඊළඟ මිනිස්සේ නිස්සාරණය ගැන ධර්මයේ දේශනා කරන්නේ නැති වෙනකොට යම ආමුදුරණමක් හෝ ගීයක් හරි නැවත එහාන ගොම්බුරුවල නැවත ආස්වාදයේ පක්ෂය. මම කියන්නේ මම නිස්සාරණය ගැන කතා කරන්නේ නැත්නම් යම් දවසක ඔයලා මගේ බණ අහන්නේ එදාම නැතර කරා. යම් දවසක මම ආස්වාද පක්ෂයේ ಗುಣ කිව්වොත් එදා කොහෙල මොකක් කරන්න ඕනද? සම්පූර්ණම ওই DVD කොහෙද අවිසි කරලා දාලා නිස්සාරණයක් කියන මිනිස්සේ ගාව හොයාගෙන යන්න. මොකද ආස්වාදයක් පස්සේ ගිහලා ඇති වැඩක් නෑ. මොකද මිනිස්සෙට ආස්වාද පක්ෂයේ නිතර නිතර ಗುಣ කිව්වොත් එයාගේ හිත ඡන්දය, වීරය, අදිස්ථානය කියන සතර එළිදිපාල ධර්ම යොමු වෙනවා. මොකක් හොයන්නද? ආස්වාදය. ඔබ නිස්සාරණයේ ගුණ නිතර නිතර ඇවුවොත් ඡන්ද චිත විරය විමර්ශා කර මේ මනසේ තියෙන සතර එළිදපාද යොමු වෙනවා. මොකක් කරන්නේද? නිස්සාරණය. එනිසා තමයි බුදුන් වහන්සේ දේශනා කරේ ඔබ නිතර නිතර නිරෝධ සංඥාව මෙනෙහි කළ යුතුයි. ආරඤ්ඤගතෝවා, රුක්කමූලගතෝවා, ශුන්‍යාගාරගතෝවා ඉති පරිසංකික්කති. මොකද්ද නිරෝධ සංඥාව? ඒතං සන්තං ඒතං පණිතං යදිදං සබ්බ සංඛාර සම. ඒ කියන්නේ මේ සංස්කාරයන්ගේ සංසිධිවාක්‍යද එයමයි සාන්ත, එයමයි ප්‍රණීත කියලා නිතර 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 නිස්සාරණය ගැන කල්පනා කරන්න ඕවා. යමෙක් නිස්සාරණය ගැන කල්පනා අඩු වෙලා ගියොත් ඔව් ආස්වාදයේ ඇලෙනක නතර කරන්නත් බෑ, ඔව් විඳවණේක නතර කරන්නත් බෑ. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ හිස ගිනි ගන්න කලින් ඒකින නිවා ගන්නින් නැතුව උඹල නිස්සාරණය අධදකපල්ල ඔයි ගින්න නිවන්න කියලා නිස්සාරණය අමතක වුණොත් උඹල කොහොමත් අඬන්න වෙනවා මේ සාගර පිරෙන්න.
උඹලට දැන් උල්පාර ලැබුණට ප්‍රශ්නයක් නැහැ. උඹලා අවුරුදු 100 කින් නම් නිස්සාරණේ දකින්න කැමති වෙයලා. නිස්සාරණයක් දැකේ නැද වුණොතින් උඹට උල්පාරවල් විතරක් කන්න වේවි. කොච්චරද? ලේ සාගර පිරෙන්න පුරවන්න පුළුවන්. කොච්චර මේ බවත් මේ විඤ්ඤාණ ධාරාව ඇදිලායි. එතකොට උඹට නිස්සාරණේට මාර්ගෙ මම පළවෙනි දවසම කිව්වා. දෙවෙනි දවසෙත් කිව්වා. තුන්වෙනි දවසෙත් කිව්වා. ඒක කරන්න. ඒක කරන්න බැරි නම් ඒක ඒක හරියන්නේ නැහැ වගේ නම් වෙන නිස්සාරණයකට වැඩ පිළිවෙලක් හදාගෙන ඒක කරන්න. එතකොට මේක නෛරාණික සාසනය. ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කාලය. දුර්ලභ මනුස්ස ජීවිතය. ඉතින් ඒක මරණකම්ම නිස්සාරණයට යන්න ඕනේ. හරියට උත්සාහ කරනවා නම් හරියට උපක්‍රමයේ භාවිතා කරනවා නම් මොකද වෙන්නේ? උඩින් ගංගා ගලා යද්දි උඩින් ගෙවල් තියෙද්දි කොළඹ තියෙන ටනල් එකක් ගහලා අනිත් පැත්තට යනවා වගේ මාර්යා ගහට වැලි ගහලා පැනලා යන්න පුළුවන්. එයා උඩට වෙලා බලාගෙන ඉන්න අපි නිදාසෙ තිබුණේ කියම. එහෙමයි බුදුන් වහන්සේ නිස්සාරණ මාර්ගය කිව්වේ මාර්යාගේ ඇහැට වැලි ගහලා පැනේ. එතකොට ඒ වගේ ක්‍රමයක් ක්‍රමයක් භාවිතා වෙනවා. එනිසා මේ පින්නතුන් හැම වෙලාවෙම එකමුතුව සමගිය මේවා හරියට කරන් මෙතෙන්ට ඇවිල්ලා කතා කරන්නේ. ඔයාලට දේශනාවක් ඕන අහන්න. අහලි වරල මොකද්ද කරන්න ඕන? මේවට ඇවිල්ලි වරල ඒ විදිහට හිත දිහා බලන්න. සිය මාත්තන්. ඊට පස්සේ ගෙදරදී නිදාසේ ජීවත් වෙන්න. ගෙදරදී පුළුවන් නම් පැය දෙකක් කරන්න. එහෙම පුළුවන් පුළුවන් බැරි මරණාට හරිනම් අඬා අඬා හරි hina ve vihare yannone ekama magai kala budunna adikuwe nissarata yana margaya vitarai yamekta me kiyana dewal prayogika karanna giyama prayog gatanu matu wenna puluwa o hithara widiyata mage hite situle nidahas wenna puluwa edana ohota dukak karadaraya kaansiyak athu wenna puluwa karana deyak ne andaada nissarane weta nogiyot bahu aadina walin galawenna ඒ වගේම කෙනෙක්ට මේ මාර්ගය අරගෙන තග්ගාලේ ක්‍රමයේ අල්ලගන්න මේ සිතුවිලි වලින් ඉස්සලා ගියාට පස්සේ මොකද වෙන්නේ? ඊතර පුදුම නිදහසක් ලැබෙනවා. එතකොට ආස්වාස ප්‍රාස්වාස මත හිත තැම්පත් වෙනකොට ඊතර පුදුම නිදහසක් ලැබෙනවා. එතකොට ඒක කිසිම අඩන්න දෙයක් නෑ. මේ කාමයක් එක පරිහරණය කරන මේ ජීවිතේට වඩා දහස් ගුණයක නිදහස වටිනවා. එතකොට ඒ දිහා වෙවි මේ මාර්ගය යන්න පුළුවන්. හැබැයි කවුරුවත් මේ වචන අහලා බලෙන් නිවෙන්න එපා. මොකද බලෙන් නිවෙනවා කියන්නේ? දැන් කවුරු හරි මරනම දුකයි. අපෝ බණහල් අපි අඬන්න හොඳ නෑ වෙයි කියලා මේ විදව විදව කටනිකාර බොරු විනා වගේ ඒක වැඩක් නෑ. මම කියන්නේ මිනිස්සේ නිවෙනවා නම් නිවි යුත්තේ ස්වභාවිකව නිසා බලෙන් නෙවෙයි. කාටද දැන් මේ බණහගෙන ඉවරලා ඉතන මරන කොට අඬන්න හොඳ නෑ. ලෙඩ වෙනකොට දරුවේ දුක් වෙන හොඳ නෑ. හැබැයි අතුල කියන අඩපන් හරි අමාරුයි. නෑ අඬන්න බෑ මං දැන් අපි ධර්මයක් දාලා තියෙනවා ඉක්කිට වලට ගිහිල්ලා තියෙන්නේ අනිත් අය දැක්කොත් හරි නෑ ඒගොල්ලෝ ඔක්කොම හිතයි මට මේ ධර්මයේ වැටහිලා නෑ කියලා උඩින් ඉතින් ඉන්නව හිනා වෙලා වගේ අතුලෙන් අඬන බයි කපු බෙල්ල මැටලයි එහෙම නිවිමක් වැඩක් නෑ ඇත්තටම මරණය ආරම්භ වෙනකොට මනස විඳවන්නේ නැත්තම් ඒක සාභාවිකයි විඳවනවා නම් ඒක සාභාවික නෑ අඬන්න අඬනකොට මෙහෙම අඬන්න මම මේ බණ ඇහුව තමයි තාවමට නිසරණේ වැටේලා දැන් මම අදාහනවා ඩබල් අදිනවා පොද වැටි ඉතනෙත් එකේ මරණයේ දෙකම හැබැයි මම කවදාකවත් නිසරණේ හොයා ගන්නවා ඩබල් නඩ එතන එක සාපාව නෝ ඔබට මේ මනස පෙන්නනවා මොකද තාවම මනස නිසරණේ හොයාගෙන නැහැ ඊළඟ මොකද වෙන්නේ දැන් දරුවෙක් බඳින්න ඔක්කොම වෙඩින් කාච් එක ගහලා බෙදලා මෙදළු වුණාට පස්සේ මොකද වෙන්නේ? ආරංචි වෙනවා. දූපතින්නේ එන එක මීට කලින් ඔක්කොම ටික ලෑස්ති කරගෙන මේ ධනෙට කෑදර කමින් එන්නේ. ඌ මීට කලින් බැඳපු එක කියලා. එතකොට මොකද වෙන්නේ? හෝල් එකක් බුක් කරලා ඔක්කොම කළා. දැන් විතරක් මම බඩ හපුගෙන විඳවන්න හොඳ නැහැ. අඬන්න නැතුව නිකන් අනිත් අය වුණා නේ මට රංගාව නැම අභිධර්මයේ හරණේ තියෙන. එහෙම නෙමෙයි මට නම් වැඩක් නැහැ. එතකොට ඒ වගේ දෙයක් වෙනකොට ඇත්තටම හිත කගියන්නේ නැත්තම් පපුව රිදෙන්නේ නැත්තම් ප්‍රශ්නය හැබැයි මිහි රිදෙනවා දැන් අනිත් පැත්ත නොන්ඩි වෙන්න බෑ මෙච්චර බණ ඇහුවා මෙච්චර රික්කිට වල ගියා මට නම් අඬන්න බෑ කියලා උංග පපුව බැල්ල මැරලා ඒ වෙලාවට මෙහෙම අඬන්නේ කොහොමද අඬන්නේ
මම බණ ඇහුවා එහෙම ගියා තාම ඉස්සරලා විචින එකක් මට දුකයි අනිත් එක තමයි දුවට මෙහෙම වෙච්ච එකක් මට දුකයි මම මේ දෙකටම අඬනවා කියලා පේන්න මම අඬන්න හැබැයි මම කවදාකවත් ඉස්සරනේ ඔයා ගන්නවා ඒක සාභාවිකයි ඒක මොකද්ද සාභාවිකයි දැන් මම ඔයාලා අඬන්න තාසර දෙන්න ඉතින් තාවෙන මොනවද දවස් දුක් වෙනවා තාසර දෙන්න මනස සාභාවික ජීවත් කරනවා ජීවත් කරනවා තමයි නිස්සාරණේ වෙනවා එතකොට මොකද වෙන්නේ ස්වභාවිකත්වය අපි තේරුම් ගන්නවා මනස ඇත්තටම නිවිලද ඉඳවනවා දැන් බලන්න මොනවද හැම කෙනාටම කියනද ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 35ක් විතර බුදුන් වහන්සේ සමග හිටියේ 80,000 ධර්මයේ කටපාඩම් එතනින් ගියාට පස්සේ බුදු ආමතර ළඟමයි හිටියේ යාළුවෝ කවුද සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද ඒවා කවුද අනුරුද්ධ වගේ අය මහරහතන් වහන්සේලා යාමු ඇසුරු කරේ රහතන් වහන්සේ හිටියේ බුදු ආමතරගේ කුටිය උපස්ථාන කරේ බුදු ආමතරවන්ට වෙන කවුරු වන්නේ ඔක්කොම බණ පාඩම් කරගත්තේ ආනන්ද හාමුදුරුවෝ හැබැයි ස්වාභාවිකයිනේ කොහමද බුදු ආමතර පිරිනමන බාබ දවසේ යන්නේ බාල්කෙ කෙල්ලා ඇරුවා දවයල බුදු ආමතරට උපස්ථාන කරාන මොකද්ද වෙන්නේ ඔච්චර පාඩවත් වෙනවා අම්මෝ අනිත් මිනිස්සු විතරයි මම මෙතන ඉඳලා කිසි වැඩක් කරගෙන නැහැ කියලා. අනිත් මිනිස්සු විතරයි මම මොඩෙක් කියලා. අනිත් මිනිස්සු විතරයි මට කිසිම ප්‍රඥාවක් නැහැ කියලා. මේ වෙලාවට නම් අඬන්න බෑ කාමරයකට ගිහලා අඬනවා. කාමරේට යනකොට පොම වෙල මැල්ලීම. එනිසා අපි බුදුහාමුදුරුවෝගේ ශ්‍රාවක ඩුප්ලිකේට් ඒව නෙවෙයි. හොඳට මතකද? ස්වභාවිකව නිවෙන්නම් නිවිලා නැත්තම් ප්‍රශ්නයක් නැහැ. අපි හිතන්නේ බණ ඇහුවට පස්සේ ඒ වගේ චරිත ඇක් කරන්න ඇක් කරන්න එපා පළව කරන්න එපා ස්වභාවිකව නිවෙන්න දෙන්න දැන් බලන්න විසා එයා මොකද වෙන්නේ පූර්ව ආරාමේ හැදිලා එයාට හිතන පොඩ්ඩක් නටන්න දැන් මොකෝ කරේ එයා පාරේ ඇවිල්ලා නට 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 හැබැයි පාරද කියලා දන්නේ නැහැ එතකොට මොකද මිනිස්සු කව බුදුහාමුදුරන්ට විසාකට පිස්සු විසාකට පිස්සු නැහැ ඇයි නැතුර දැන් ඔයාලට අර මඟුල් ගෙදර ගිහින් නටන්න. ඒ බෑන් ත්‍රී ෆිට් වලට යනවා බරක් තමයි. ඔහෙ අක්කොට මිනිසියා කරසොර බල 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 හරි උනත් නැහැ කිව්වට. නටන්න හිතරොත් නටන්න. ගාන හිතරොත් ගාන. ස්වභාවික නිවෙන දවසක නිවෙන්න ඉඳලා. හැබැයි නිස්සාරණේ වයරක අතර කරන්න එපා. බලන්න කොච්චර පාරු ක්‍රමයක්ද බුදුහාමුදුරුවෝ අපිට කියලා තියෙන්නේ. බුදුන් වහන්සේ කිසිම උමනාවක් නැහැ. නිකන් මේ මිනිසු ටිකක් ගෙනල්ලා ගල් බිලිම බොල් බිලිම වගේ කරලා අතුල ගිනි අරගෙන තියාගන්න. බුදුහාමුදුරුවෝ උනේ සැබවින්ම නිමිච්ච මිනිස්සු ඇති කරන්න. ඒ නිවීම ව්‍යාජයක් වෙන්න බෑ. ඒක රඟපෑමක් වෙන්න බෑ. පාර පිළිමයක් වගේ යනවනම් ඇතුලේ පිළිමයක් ඊට කලින් විය යුතුයි. ඇතුලේ පිළිමයක් නම් එළිය පිළිමයක් වුණාට කිසි ප්‍රශ්නයක් එළිය පිළිමයක් වෙලා ඇතුලේ වසති එන්න බෑ. දැන් සමහර වෙලාවට මේ ධර්මය අහපයිදී හිතනවා මොකද්ද? කාට හරි ඉරිසියාවක් හිතේ මතුවෙනවා. මතුවනාම හිතනවා කට කනෝ කියන්න. ඊට පස්සේ ඕයි මට වද මොකද නිදාගන්නේ මගේ ඉරිසියාව තියේ කියලා. එතකොට මොකද වෙන්නේ? මම මෙච්චර බණ අහලා වැඩක් කරගෙනත් නැහැ කියලා හිතාවි. ඊට පස්සේ මං ගැන ආපෝ හැමෝටම කියයි අර ගෑන්ටි ඉරිසියාවේ කියලා. කවන්නයි ඉරිසියාව රොක් කියන්න ඒ ළමින අවනාපු මොහොලගේ මාර්ගය වෙන්නවා. හැබැයි මිනිස්සු මොකද ඉරිසියාව ඇතුළේ තියාගන්නවා. එළියට දාන්න නැතුව ඉරිසියාව නැහැ වගේ ජීවත් වෙනවා. හැබැයි කවුරු හරි මඟපල ලැබුවාකෝ එයාට කොහොමද ලැබිලා තියෙන්නේ කියලා හිතින් කියන කටින් කියන්නේ අනේ සාදු සාදු කියලා බොරුවට වැඳලා යනවා. මේ වෙලේ කරන්නේ
තනිකර ඩුප්ලිකේට් චාර්ජර්. තනිකර ආටිෆිෂල් ලයිට්. කුදීම ජීවිත. හැබැයි අපි කියන්නේ මේ බණ අහලා මේ ධර්මය අහලා එහෙම ආටිෆිෂල් ජීවිත ගෙවන්න එපා. ස්වභාවිකව ජීවත් වෙන්න. නිවිල නම් නිවිල. එච්චරයි. හැබැයි මිනිස්සු ස්වභාවිකව ජීවත් වෙන මිනිස්සු දැක්කම එයාට වෛර කරනවා. ඒගොල්ලෝ ඇත්ත කියමින් ජීවත් වෙනවා දැක්කම වෛර කරනවා. මොකද? අන්න ඇත්ත කියලා. හරි. එහෙම කියනවද මිනිස්සු ඉස්සරහ? ඇයි? ඒගොල්ලන්ට සත්‍ය වැඩන්නේ බොරු හරි කවන්නේ. අතුල මොන උනාක් කවන්නේ බොරු කියකේ ඉන්නවා. උඹ කොහොමගියත් කවන්නේ එළිය නිවිල නිවිල නැතුණත් අපිට ප්‍රශ්නයක් නෑ අවුතුනේ අපිට ඕන විදිහට ඇක් කරනවා. එහෙම තමයි මිනිස්සුගේ තියෙන්නේ. මම ඒ නිසා කැමති ස්වභාවිකව නෙවෙයි නිවිච්ච මිනිසුන්ට නිසා නළුවන්ට නෙවෙයි. මිනිස්සු ස්වභාවිකව තමන්ගේ දුර්වලකම් පෙන්වනවා නම් ඒ දුර්වලකම් වලට වටපිටින් චෝදනා කරනවා. ඒ චෝදනාව ලැබෙනකොට තමන්ට තියෙන දුර්වලකම හදාගන්න එක විතරයි. තමන්ට තියෙන දුර්වලකම හදාගන්න එක විතරයි. ඔක්කොම දුර්වලකම් ටික ඇතුලේ දාගෙන දුර්වලකම් නැති වගේ ජීවත් වෙන කවුරු චෝදනා කරන්නේ නැහැ. චෝදනා කරන්නේ නැතුණාම තමන්ට අතීතන තමන් ගාව දුර්වලකම් නැහැ කියලා. තරහා ගියාම බයිර මිනිහෙක්ට මං කැමති තරහා ගිහින් ඉවර වෙලා තරහා ගියේ නැහැ වගේ ඉන්න කපටි අමණ්ඩියට වඩා. එයා යවන් ගෑය පෙන්නුව මට මෙහෙම දුර්වලකමක් තියෙනවා. ඒත් අපි දන්නවා මෑන් ප්‍රතිකාර කරන්න ඕන කොහොමද කියලා. කවදාවත් අව්‍යාජ ජීවිතයක් ගත කරන්න එපා. ඔය ස්වභාවිකව ජීවත් වෙන්නේ. එතකොට ඒ ස්වභාවික ජීවිතේට මිනිස්සු චෝදනා කරන්නේ. කමක් නැහැ. ඒව වැරදි නම් ඔබට පුළුවන් වැරදි හොයව හදාගන්න. කොහොමවත් නිවැරදි මිනිස්සු නෙමෙයි නිවන් දකින්නේ. නිවන් දකින්නේ අඩුපාඩු තියෙන නිසා. ඒ අඩුපාඩු පරිපූර්ණ වීම තමයි නිවන් දකින්නයි කියලා කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. අඩුපාඩු තියාගෙන අඩුපාඩු නැහැ කියලා හිතනවා නම් අද ඒක මහා මෝඩකමක් විදිහට බුදුන් වහන්සේ දකින්නේ. බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මෙහෙම. වරදක් තියාගෙන වරදක් නැහැ කියන කෙනා. ඒ වගේම මොකද්ද? කොහොමද ඔයගොල්ලෝ ගහලා තියෙන දාම මත ගන්න? ඒ වගේම වරදක් තියාගෙන වරද නොදකින කෙනා වරදක් කළා. තමයි ඒ වරද පෙන්වා දෙන්න කියලා දෙන්නම කවුද? මෝඩයෝ කියලා කියන්නේ. ඒ නිසා ඔබට මේ ජීවිතයේදී නිවන් දකින්න උදව් කරන්නේ දෙවියන් නෙවෙයි. කවුද? ඔබත් එක්ක ජීවත් වෙන සමාජය. ඔබ අවදාවත් ඉඳන් එපා අద్భుත දෙවි කෙනෙක් ගැන නිවන් දකින්න උදව් කරයි කියලා. ඔබට හැමතිස්සෙම උදව් කරන්නේ ඔබේ වටපිටේ ඉන්න අය තමයි. ඕන් ඔබේ දුර්වලකම් වලට ඊතල වලින් වෙඩි තියනවා. එතකොට තියෙන පාඩුවේ හදාගන්න එක විතරයි. මම කියන්නේ මොකද තේරුම් ගන්න. ධර්මය මිනිසුන්ට නැගෙනෙන්නේ දෙවියන් නෙවෙයි. කවුද? යක්ෂයන්. දෙවියන් අපිට නැගෙනෙන්නේ ආශිර්වාදයේ පමණයි. ඔවුන් ධර්මය නැගෙනෙන්නේ නැහැ. දහම් සමජාතක. මේ දහම් සමජාතක අහලා තියෙනවා. දහම් සොත රජතුමාට ධර්ම පිපාසයෙන් පෙරුණා. හැබැයි සක්‍ර දෙවියාවේ දේවාවේසේ මේ මොකෙන්ද? යක්ෂ ආවේසේ. ඔගේ දර්ශනය මොකක්ද? ඔලේ කතාව දන්නුගේ දර්ශනය දන්නේ. ඔහෙලනත් ධර්මයේන්නේ දේවාවේසයෙන් නෙවෙයි යක්ෂ ආවේසයෙන්මයි. කවුද ඔයාලට යක්ෂය වගේ සමාජෙ පේන්නේ? ඔයාලා බිරිඳ ඔයාලට කෑගහනකොට මොන වගේද පේන්නේ? දෙවගණක් විදියට යක්ෂයෙක් කියලා. අන්න ධර්මයේන්නේ. ඔයාලට තේරෙන්නේ මේ නෝ බණ අහන්න. ඔයාලා මහත්යෝ ඔයාලට කෑගහනකොට පේන්නේ දෙවියෙක් විදියට යක්ෂයෙක් විදියට. අන්න ධර්මයේන්නේ. ඔයාලා දරුවෝ වෙලගේ බලාපොරොත්තු සුන් කරනකොට පේන්නේ රත්තරන් දරුවෝ වශයෙන්ද යප්පටව වශයෙන්ද? ධර්මයෙන්. හාමුදුරුවෝ වෙලගේ බලාපොරොත්තු කඩල බිඳර දානකොට හාමුදුරුවෝ පේන්නේ මුනිවරයෙක් වශයෙන්ද යහෙක් වශයෙන්ද? ධර්මයෙන්. ඔබ කවුරුත් තේරුම් ගන්නෑ. ඔබේ බලාපොරොත්තු සුන් කරන කවුරු හරි ඉන්නවද? ඔවුන් සේරම ඔබට යහෙක් වශයෙන් පේනවා. හැබැයි ඒ ඇවිල්ලා තියෙන්නේ කවුද? කවුද? ධර්මය.
අවතක් කරන්න එපා. ඔබේ දුර්වලකම කියලා දීලා නැහැ. ධර්මයේ කියන්නේ මොකද? දුර්වලකම් හදාගෙන දුර්වලකම කියා දෙන්න කෙනා තමයි දුර්වලකම හදාගන්න උදව් කරන්නේ. ඉතින් කවදාවත් දෙවරු දුර්වලකම හදාගන්න උදව් කරනවද? නැහැනේ. ඔයාලා මල් දීලා යනවා, මල් මාල දාලා යනවා, භාවනා කරනකොට පේන්නේ. නැළේ පොට්ටු තියලා යනවා, කෑම දීලා යනවා. මේ කවදාවත් ධර්මයේ වැරදි හදාගන්න දෙන්නේ නැහැ. තමන් පරිපූර්ණයි දෙවියොත් ඇසුරු කරනවායි කියලා එතකොට හිතෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔබ කිසියෙකුට දෙවියන් ධර්මය රැගෙන නොපමිණෙන්නේ යකුන්ම ධර්මය රැගෙන දැන් ওই දේවාල තියෙනවා. හතරගම දේවාලය, විෂ්ණු දේවාලය, ඊළඟට කාලි දේවාලය, එතනින් ගියාට පස්සේ පත්තිනි දේවාලය ඔව තියෙනවා. ඔවා නිකන් දෙවියෝ වගේද පෙන්නේ යක්කු වගේ. මියා විෂ්ණු දේවාලයට ගියා මොන වගේද පිට කොටියෙක් ඉන්නවා. කොටියෙද මොකෙද ගුරුලෙන්නේ, ගුරුලෙක් ඉන්නවා. ඊට පස්සේ මොකද අත් හතරක් තියෙනවා, කඩුවක් තියාගෙන ඉන්නවා, ණයෙක් දාගෙන ඉන්නවා, මේ නිල් පාට වෙලා ඉන්නවා, ඇස් නිකන් ගිනියම වෙලා තියෙනවා. දැන් ඔයාලට පේන්නේ දෙවියෙක් වගේද යකෙක් වගේද? අර උඩින් ගහලා තියෙන මාත් කියලාද? විෂ්ණු දේවාලය හරියටම හරි දෙවියෙක් තමයි. නිර්මාණ කළුවා නිර්මාණයට සාධාරණයක් ඉෂ්ට කරේ. එරමුදු මෝඩයන්ට එක තේරෙන්නේ නෑ. කවදාවත් ඔයි විෂ්ණු කතරගම කියන්නේ ධර්මය අරගෙන එන අය. ඒගොල්ලන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන නම් ඒගොල්ලෝ නිර්මාණය කරන්න ඕන ඔබගේ හිත යන විදියට නෙවෙයි. මොකද්ද? ඔබ දකින්නට බය වෙන විදියට, ඔබේ මමත්වයේ වෙහුලන විදියට. තවදිස්සේම එතකොට එය යක්ෂාවේසේ නාවට ඔයර පස්සේ කාලෙක දිරුවට එයයි නියම දෙවියේ තමයි. ඔයලා අනේ පුතේ කියලා රවට්ට ඔයර දෙවියන් කියලා හිතන හැම කෙනෙම ඔයලා අවබෝධයෙන් පස්සේ හිතන මුන් තමයි මම මේ තාක්කල් මේ සංසාරේ විනාශ කරේ. මම කියන්නේ මේ බඳිනකොට බඳින්න එපා දෙව වෙන බඳපල්ල යස්සනිය. බඳිනකොට බඳින්න එපා දෙවියෙක් වගේ මේ බඳින්න යාස්සේ ඉක්මනට ධර්මය හොයාගන්න. දැන් මෙතෙන්ට ආපු සමහර අය ධර්මය අහන්න එන්නේ යක්කු වගේ මහත්තුරු අම්බලා නිසා වෙන්න පුළුවන්, යක්ෂණිය වගේ. බලන්න ඒ අය එහෙම වුණේ නැත්නම් ඔයාලා කවදාවත් ධර්මය හොයන්නේ. හදන්නේ මේගොල්ලෝ මිලිමයක් තියන්න හැමදාම මල් ගහන්න උඩින් දෙවගණක්. ඔයාලට කතාව තේරෙන්නේ. ඒකයි යක්ෂයෙක් විදියට අමලා උඩින් දැම්මි දේවාලයක් කියලා හරියටම. ඒ නිසා ඒගොල්ලෝ අපදාම කරේ මිනිස්සුන්ගේ තියෙන වැරදි අඩුපාඩු පෙන්නලා බය කරලා ඒගොල්ලෝ පරිපූර්ණ මිනිසු කරා. ඒ බය කරන වෙලාවේ මිනිසුන්ට පෙවුනේ පොකෙක් වගේද? යක්ෂයෙක් වගේ. ඒ නිසා හැබැයි ඒගොල්ලන්ට පස්සේ තේරුණා මේගොල්ලෝ තමයි දෙවියෝ. ඒගොල්ලන්ට ඒගොල්ලෝ හදපු වෙලාවම ඒ කියලා ඇන්දා. ඇඳලා උඩින් ගැහුවා මොකද්ද? පත්තිනි දේවාලය. දැන් පත්තිනි අම්ම කියලා කියන්නේ කවුද? මම දන්නවා දේව කතා. මම දේව කතාවක් කියන පත්තිනි අම්මගේ දේව කතාව. එයයි ඉන්දියාවේ හිටපු කෙනෙක් ඉස්සර. එතකොට ඒ ඉන්දියාවේ ඉන්නකොට මෙයයි පතිවෘතාව රැක්කලු. එව තමයි දැන් කතා. නමුත් ඔහුගේ දාර්ශනික අර්ථය තමයි වල දාන්නේ නැහැ කතා ටික දාන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාගේ මිනිහ මරුවලු. මරුවට පස්සේ මොකද වෙන්නේ? එයා ගිහිල්ලා සලම් අරගෙන ගැහවලු මේ නගරේම ගිනි ගන්න කියලා. දැන් මුළු නගරේම නිගත්තා. ඉන්දියාවේ පත්තිනි අඳිනකොට කොහමද පත්තිනි අමල තියෙන්නේ? දිව එළියට ඇදලා දිවේ ගින්දර තියලා සලම් අතට දීලා ඇඳලා තියෙන්නේ. ලංකාවේ ඇඳලා තියෙන්නේ කොහමද? ලංකාවේ අමල තියෙන්නේ කොහමද? දැන් හොඳට සාරියක් අන්ද අර ඔහෙලා අඳින සාරියක් අන්දල තියෙන්නේ. ඊරාසි මොකද වෙන්නේ? මාල ටිකක් දාලා අමල. එතන සෑම දෙවියෙක්ගේ දෙපත්තක් තියෙනවා. මොකද්ද? එකක් ඇගේ නියම ආවේසේ, අනිත් එක තමයි මිනිස්සු හොඳ මගට ගන්නකොට මිනිසුන්ට පේන ආවේසය. එතකොට යප්පත්තිනි පත්තිනි හක්කට ඇගේ දෙන්නේ තමයි යප්පත්තිනියා දේව පත්තිනි. හැබැයි ඒගොල්ලෝ හැමදාම කරේ මිනිස්සු හොඳ මගට ගතියි.
නිසා සත්‍ය අවබෝධ කරගව අය විවිධ විවිධ කතා කිව්වා. ඒ කතා කස්සේ කාලෙකට යනකොට මිනිසුන්ට කතාව ගියා දාර්ශනික අර්ථය නැති වුණා. ඔයි ඔබ දෙවියෙක් වශයෙන් හදන විෂ්ණු උනත් ඒගොල්ලෝ සත්‍ය අවබෝධ කරගව අය. ඒගොල්ලෝ අමරිකම කරේ මිනිසුන්ට සත්‍ය අවබෝධ කළ මිනිස්සු සුවපත් කරා. හැබැයි මිනිසුන්ට ඒගොල්ලෝ සුවපත් කරන්න එනකොට පෙරෙන කවුද වාසේද? යකුන් වාසේ. බුදුහාමුදුරුවොත් එහෙමයි. මම ගියා මෙල්බර්න් නුවර දලයි ලාමා සෙන්ටර් එකේ. ඒ දින චෛත්‍යය. ඒ චෛත්‍යය තාම හදාගෙන යනවා. ඒකෙන් මොකද ඉමරල් බුද්ධා කියලා එකක් ටිබෙටේ වඩමණු ලෝකෙ පුරා ගියනේ. එතකොට ඕක අතර යනකොට සුදු නෝණ ගැනේ ටික විස්තර කර කර යනවා. එතකොට මම බැලුවා ගියා පස්සේ මේ වගේම පිළිම වාහනේ නමක් තියලා රත්තරන් ගාලා ඒ සමාන විදියම ආසනයක යස්සේ කියලා මොකද ත්‍රිශූල අතර දීලා කඩු අතර දීලා යස්සේ අඹලා මන පස්සේ බුදුහාමුදුරුවෝ සමාසනේ ඉන්නව කවුද? යස්සේ. ඇහුවා ඒ ලේඩිගේ මොකද අර බුදුහාමුදුරුවෝ තියලා අර විදියට අමල තියෙන්නේ? ඒ දෙන්නම බුදුහාමුදුරුවෝ තමයි. මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ මුලින් වෙන්නේ අර විදියට. පස්සේ වෙන්නේ මේ විදියට. ඔයාලා තෝරන ගිලේ ඒ මරණ බුද්ධ මේ වගේ බලන්න මෙල්බන් වල. නිසා බුදුන් වහන්සේ පාව මුලින්ම මිනිසුන්ට පෙන්නේ යක්ෂයෙක් වශයෙන්. හැබැයි පස්සේ තමයි මිනිසුන්ට පෙන්නේ මේ ඇවිල්ලා තියෙන යකෙක් නෙවෙයි කවුද? මුනිවරයෙක්. තමන්ගේ අඩුපාඩු වලට දරහල් බැරලා මමත් ඒ සුණු විසුණු කරලා දාලා මිනිස් සෝබත් කරන මුනිවරයෙක් ඇවිල්ලා නමුත් මමත් ඒ තියෙන මිනිසුන්ට තේරෙන්නේ කවුරු ආවයි කියලා? යකෙක් ආවයි කියලා. හැබැයි සුරංගනා කතා කියන කෙනෙක් ආවත් උපාසක අම්මේ රත්තරන් දායකාව බුදු අම්මේ කියාගෙන ආව මොකද මේ දෙවියෙක් වගේ ඇවිල්ලා මුලින් දෙවියෙක් ඇඳලා පස්සේ යකෙක් කමනවා. දෙවියෙක් නෙවෙයි ඇවිල්ලා තියෙන කවුද? ඔබට යකෙක් කියලා හිතන හැම වෙලාවටම ඒ අරි පැත්තේ ඉන්නේ දෙවියෙක්. ඔබට දෙවියෙක් කියලා කවුරු හරි හිතුවොත් මතක තියාගන්න උගේ ඇතුලේ ඉන්න සැඟවුණු යකෙක්. ඔබ රවට්ටන්න තමයි අර වේශය අරන් තියෙන්නේ. ඔබ හදාගන්නේ එනවා මේ සමාජයේ ජීවත් වෙනකොට ඔබේ මමත්වයට පහර ගන්න සෑම මිනිසෙක්ම ඔබට ධර්මයේ රැගෙනවා අමතක කරන්න එපා. එනවා වැඩිම ඔබේ මමත්වයට පහර ගන්න කවුද? ඔබේ සදාදරණීය යක්ෂණිය වූ බිරිඳ. එනවා සදාදරණීය ඔබේ යක්ෂයෙක් වූ මිනිසයා. ඊළඟට ඔබේ ආදරබර යප්පටව ටික ඔබට හමදාව ගන්න. ඒ ධර්මයේ කියලා දෙන පාඩ වහන්න ඔයලා අද ඉන්නවා. ඒක හොඳට මතක තියාගන්න. දහම්සොඩ ජාතකය. ඒ ජාතකයේ දහම්සොඩ රජතුමාට ධර්මයේ කියනවා කවුද? යකේ. ඒක හොඳට කරන්න. ඉතින් ඒ නිසා ඊට පස්සේ පන්සල් ආවත් කවන්නේ බණ කියව ගන්න පුළුවන්. හදයි ඔය ලේනවා බණ අහන්න පන්සල්. ගෙවල් වල හැමදාම උදේ ඉඳලා හැන්ද වෙනකම් බණ කියනවා. අපි සෝපත් කරගන්නේ. ඒවා ඒවා කියනකොට ඒගොල්ලෝ ඔහෙලගේ බලාපොරොත්තු සුන් කළා. ඔහෙලගේ තුවාලෙට අයින්නකොට ඔහෙල ටික 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 තුවාලයකට අන්නව මොකෝ වෙන්නේ? හැරව ගන්නවා. රසවරනේ මොකද කරන්නේ? හැරව ගන්නවා. දැන් නියම වෛද්‍යවරයෙක් ගාවට එනවා හොඳ තුවාලයක් තියෙන කෙනෙක්. එයායි මුලින්ම මොකද ඩොක්ටර් කියන්නේ? මේක හරන්න තු බෙහෙතක් දෙන්න පුළුවන්. මොකද කියන්නේ? එයා බෙහෙත් ඉල්ලන්නේ කොහමද? තුවාලයක් නෝ මේක නම් ලොකු තුවාලයක් නෙවෙයි ඩොක්ටර්. මේක නිකන් පොඩි වේලක් වගේ ඇති. නිකන් වේලෙට මොනවා හරි දෙන්න. ඩොක් නියම ඩොකෙක් නම් කියනවා වාඩිවියා මේ. හරි අනේ අනේ. ගන්නවා පෙයයිට මේන කතුරා. ඊට පස්සේ අරගෙන මොකද්ද කරන්නේ? කුළුම් කෑල්ලක් අර හිමීට අර කුඩ උලලා අර කපොල් කලවලා දානවා. දැන් මේයි මොකද්ද ගෑ විහුලනවද නැද්ද? එයා විහුලනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? තා කුළුම් කෑල්ලක් අරගෙන මේ වගේ හොඳට තුවාලේ කරකවන දැන් අර තනි පය නේද? දැන් දෙවියා ඒ දොස්තර මේනි යකේ පස්සේ ඉන්න ඩොකේ පස්සේ යනවා. අපේ නියම දොස්තරගේ. ඊරාස මොනවද කරන්නේ? ඒ බුලුන් කැල්ලක් අරගෙන ඊපස්සේ ස්පීඩ් කුප්පියක් බලල ඉවරලා දාන්න කර කැවිලා දැන් හිතන්නේ දොස්තර හම්බේ නාවට වඩා හොඳයිද මේ ගෙදර හිටියනම්? ඊට පස්සේ මොකද වෙන්නේ?
අයිත් පොඩ්ඩක් හොඳට පිහිදා රතුමත් වෙන්න බෙහෙත් ටිකක් දාලා වහලා ගෙදර යනවා. දැන් සනීප වුණා මොකද හිතෙන්නේ? හාරපු එකමයි ඔයලටත් ඔන්නක තමයි වෙන්නේ. හැබැයි මම ඔයලගේ තුවාලයට අරින්න කතුරු අරන් ආවා. මම ඒ ඔක්කොම කාමරේ දාලා සුද්ධ කරාට දෙන්නේ නැහැ. සුද්ධ කරාන හදනකොට එක එකා නැගිටලා යනවා. මන් තේරුම් ගත්තා ඊට වඩා ඔයගේ මගේ මයිදි තේරුම් ගත්තා ඊට වඩා හොඳයි ඔය තුවාලේ ඔහම තියාගෙන මන්න විදවාට දින මගේ චෛත්‍ය හදාගන්න. එදා හොඳටම සනීප කරන්න ඕනේ කියලා හිතනොත් කතුරු ටිකක් තරම් මං ආමරේ දාලා ගාල්ලෙන්න. එදර මම හොඳට ඇඟල දාන්න. ඒ වෙලාවට විඳවන්න වෙයි. අය පස්ස කාලෙක සුවමත් ඒ තමයි. ඔබ අපදාම මේ ධර්මය අවබෝධ කරගන්න හොයාගන්න එපා. නිවි යන ඉල්ලක් තියෙන තැන. හැමතිස්සෙම හොයන්න ඔබ අවුල් වෙන තැනක් තමයි ඔබට වටින්නේ. හැබැයි හැමෝම හොයන්නේ කොහෙද? ඉදහස් තැන. ඔබ ඔබ අවුල් වෙන තැනක හැමතිස්සෙම ඔබ පරික්ෂාවට ලක් වෙනවා. ඔබේ තුවාලෙට හැම පැත්තෙම කතුරු ගන්නවා. ගහනකොට රිදෙනවා. හැබැයි ඔබ ඉතින් ඉඳන් පාඩුවේ හැරව ටික ගලාගෙන යන්න දීලා වේලෙන් ඉඳ දුන්නොත් ඔබ සදාතනිකව සුවපත් වෙනවා. එතකොට ඔබ සුවපත් උනේ කලකෝලාල තියෙන තැනක නිසා. ඔබට නිෂ්කලංක තැනක් අවුලක් ඇත්තෙම නැහැ. ඒ නිසා ගොඩාක් අය හොයන්නේ තනි වෙන්න මේ සත්‍ය අවබෝධ කරගන්න. හැබැයි ඒ තනි වෙලා ඉඳ හදා කොහොමද තනි ඉන්නකොට තරහා යන්න පිස්සන්නේ? තනි ඉන්නකොට තරහා යන්න මොකක් කරන්නේ නේද? තනි වුණාම තරහා යන්නේ නැහැ. තනි වුණාම රාගය අඩුයි. ඈ මිනිස්සු අතර ඉන්නකොට තමයි දුර්වලතා එළියන්නේ. එතකොට තමයි තමන්ගේ තුවාලේ තියෙන භයානකම දැකලා හිමීට හිමීට විඳව යුද සෝපත් කරගන්න ඕන. ඇයි බුදුන් වහන්සේ කැලේ ඇතුළේ ඉඳලා බුදු වෙන ගමක් කිට්ටුවටම? ඇයි බෝධිසත්වෝ කැලේ ඉඳලා බුදු වෙන පෙර ගමක් කිට්ටුවටම ආවේ? ඒවත් දාර්ශනික සිද්ධි. අපි නිවි යනවා නම් නිවි ආයුත්තේ කලබලකාරී පරිසරයේ නිසා නිවි යනවිලා තියෙන තැනක ඔබ එතනද නිවුණයි කියලා හිතනවා නම් මොකද කැලේදී නිවුණයි කියලා නේද ඉක්මනට වෙන්න ඕන මිනිස්සු අතරට එතන ඇවිල්ලා පරීක්ෂා කරලා බලන්න ඕන ඇත්තටම හිත නිවිලද නැද්ද කියලා. හැබැයි කැලේ ඉඳලා ගොඩාක් ආපු අය කියන්නේ මට නම් මේ නගරේ ඉන්න පුළුවන් කම නෑ. එයා ඉක්මනටමයි කැලේට යනවා. ඒක වියාජ නිවිල්ල. කවුරුහරි නගරේකදී නිවුණ අය ඉක්මනට යනවා තනි වෙන්න බලන්න ඕන තනි වුණාම එයා හිත කැළඹෙනවද කියලා. එතකොට කැළඹෙන්නේ නැත්නම් ඇත්තටම නිවිලා කැළඹෙනව නම් එය නිවිලා නැහැ. යමෙක් සත්‍ය වශයෙන්ම නිවුණ නම් හිමාල කන්ද මුදුනේ ටෝකියෝ නගරෙදි එකම සැනසීම මනසේ පැවතිය යුතුයි. වෙනස් වෙන්නේ නැතුව. අන්න එහෙම නිවීමක් තමයි බුදුන් වහන්සේ ගන්නන්නේ. හැංගෙන නිවීමක්. ඔයලා ඔක්කොම ටික අතර දාලා කොහේ හරි ගිහලා එතන ඉන්න හුරු වුණාට පස්සේ ප්‍රශ්න අඩු වෙනවා. ඒක නිවීම නෙමෙයි. ඒක නිවීම කිව්වේ මීට අවුරුදු 10කට කලින්. දැන් ඒක නිවීම කියන්නේ දැන් නිවීම පරික්ෂා කරන මිනිස් වතරට දානවා. මිනිස් වතර නිවුණයි කියලා ගෝ හඳු මුදුන් වල ගල් ගාවල තනි කරලා පරික්ෂා කරන ඇත්තටම නිවිලද? අන්න ඒක නිසා තමයි බුදුන් වහන්සේ නිවුණයි කියන සමහර අයට කැලේට ගිහලා ඉඳලා ඉන්න කිව්වේ. හැබැයි නිවෙන්න දුන්නේ ජේතවනාරාමය ඇතුලේ. ඒකට කිව්වා අවුරුදු 5ක්වත් කට්ටියත් එක්ක ඉන්න ඕනේ. ඉඳලා තමයි ඔබ කොහේරි යනවනම් යන්න ඕනේ. ඔය කොහොම ඒවා වෙනස් කරගත්තා. වෙනස් කරගෙන මිනිස්සු ප්‍රශ්න වලට බයි. මිනිස්සු අතරින් අයින් වෙලා ගිහිල්ලා ප්‍රශ්න ඇහෙන්නේ නැති තැන් වලට ඉන්නවා. හැබැයි නිවිලා නෙවෙයි ප්‍රශ්න ඇහුනොත් ඒගොල්ලෝ අයින් ගිහින් ගන්නවා. ප්‍රශ්න ඇහුනොත් ඒගොල්ලෝ අයින් ගිහින් ගන්නවා. එදා අපි මේ දේශනා කරන ධර්මය බොරුවට හිත අදා ගැනීමක් නෙවෙයි. තමාව රවට්ටා ගැනීමක් නෙවෙයි. සැබවින්ම නිස්සරණය. සැබවින්ම සත්‍ය වීම. එහෙම නිවෙනතුරු අපි නිවුණ කියලා පිළිගන්නේ නෑ. එතකන් හදවත කියනවා ඔබ තාම නිවිල නෑ. අපි නිවෙන්නේ අපිට ගරුණාමුදේ නාම දෙන තැන විතරක් නෙවෙයි. අපිට අගෞරවය කරන තැනදී ගරුණාමුද නාම දෙන සතුටම වෙනස් වෙන්නේ නැතුවම පවතින අන්නේ නිවීමක් අපි හොයන්න ඕන. ගරුණාමුද නාම දෙන තැන සතුටේ කියලා කාටවත් උගන්වන්න ඕන නැ. බල්ලෙක් උනත් අත ගන්නකොට කන්න දින උස් සතුටේ. හැබැයි උඩ ගහනකොට සතුටෙන් ඉන්න නෑ. ඒක බල්ලොන්ගේ නිවීමක් හොයන්න එපා. හොයන්න ස්වාභාවිකවම මනසේ කම්පන නැති අවස්ථාවක්.
අන්න එහෙම නිවීමක් හොයාගන්න ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවිතිය පටන් අකනිටා භාවය දක්වාම මේ පින් අනුමෝදන් වීමට කැමති සියලු සත්ත්වෝ පින් අනුමෝදන් වේවා කියලා සාදුකාරයක් පතනවා. ඒ වගේම පින්තුනි දැන් හිට තියෙනවා ළමයින්ට පහට ඉස්තුනහම ආරණුනේ ඉස්කෝලේ යන්නේ නේ. ඒ නිසා හයට වැඩසටහන තියෙනවා. ආපුවම එකක් එන්න බෑනේ. හය ඉඳලා හත හත වෙනකන් තියෙනවා. හතමාරු විතරක්. හතමාරු මේ පින්තුන් වැඩසටහන පුරුදු පරිදි තියෙනවා. ඊළඟ දවසේ හය එරවන එකට මේ ළමයි බලහත්කාරයෙන් ගේන්නේ පහුන්ට ඉන්න මෙරලා ඉන්න කියන්න අපිට මොකද බලෙන් ගේන්නේ පහ වෙන්න මෙහෙම කියන්නේ මෙහෙම ආමුදුරු කෙනෙක් කියලා යාම පුදා එනවාද බෑ එහෙම ඉන්න පහ මේ ඔයවත් නැති ආමුදුරුමක් ඉන්න ඌන්ට විදවන්න දෙන්න පහ දැන් මේ මිනිතු බලෙන් අරයි මේ ඉන්න පහ එයා මෙහෙම නිකන් එලා නිකන් යවල මවන්න දරුවන් මෙහෙම ලෝකයක් නියමයි පුතේ මාර සතුටින් ඉන්න පුළුවන් අම්මා බැන්නත් උඹට තරහායක් නැහැ උඹට ගේම් ගහන්නත් පුළුවන් යන්දේ රහස ආගෙන නාන්න නික බල එහෙම කියන්නේ මාගේ පව් වල උඩ ඉන්න කියන්නේ ගේම් එකක් ගහගෙන ඉඳෙක් එහෙනම් එහෙම කියලත් අනේ මට නම් බෑ අම්මට පන්නේ කියන්න ඕනේ මට අම්මා හැමදාම බඩින්න මට ගේම් ගහන්න ඕනෙත් නැහැ අද එකක් ඉන්න පා උඩ ගෙදර ඉන්න දෙන්න සිංහල බැරුණාට කවන්නේ මොකද මට සිංහල බෑ ඉංග්‍රීසි බැරි මේ නිසා එන කැමති එන කොලයක් පෑනක් වගේ අරගෙන එන්න ඊළඟට මේ විහාරස්ථානයේ ඉන්න විශේෂයෙන්ම ලංකාවට වැඩිය ලොකු ස්වාමීන් වහන්සේට මේ විහාරස්ථානයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඒවා ඉදි කරපු දායකකාරකාදීට මේ පින් අනුමෝදන් වෙලා ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත වේවා කරගෙන යහපත් දේවල් දිනෙන් දින සාර්ථකත්වයට පත් වේවා කායික මානසික දුක් පීඩා තිබෙනවා නම් කායික මානසික සබසහැල්ල උදා වේවා ඔවුන් පතන්නා වූ බෝධියකින් අමාමහා නිවනින් සැනසීම පිණිස මේ පින් හේතු ආශ්‍රනා වේවා කියලා සාදුකාරයක් පතනවා ඒ වගේම පින්තුනි මේ සියලුම කුසල් බලයෙන් මේ පින්තුන් සියලු දෙනාටම තමගේ චිත්තසංතානය මේ ආස්වාදයේ පස්සේ යන නිහිලා ඒව දැකලා යආදීනව දැකලා නිස්සරණයක් හොයාගන්න අදිස්ථානෙ සත්‍ය ධෛර්යය ලැබේවා කායික මානසික දුක් පීඩා තිබෙනවා නම් කායික මානසික සැපසැල්ලු දා වේවා ඔබගේ හිත ඉක්මනට නිවාගෙන මේ ලැබුවව දුර්ලභ මනුස්ස ජීවිතේ සතුටින් යහතින් නිදහසේ ගත කරන්න බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වගේ සදාතනිකව නිවී යන්න මේ දේශනා උපකාර වේවා කියලා ආශිර්වාද කරන වන්දනා අභිවාදන සීලස නිත්‍යං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුර්ණෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්‍ති සග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිජ්ජතු